එනං සුබ සන්දේවක් හැමෝටම ඔබ දවසකින් ඔන්න කට්ටියම සම්බන්ධ වෙලා තිනවා අද ලොකු ප්‍රශ්නයක් නැහැ අකුණු ගහන්නේ අපිට මෙච්චරයි තින් තියෙන්නේ දැන් නේද පිහිටට ඔන්ලයින් පිහිට IT පිහිට විතරයි අන්තිමට ඉතුරුනේ කොමාරි කොරෝනාත් එක්කලා ඔයාලට උදේ අපි මේ කතා කර කර ඉන්නේ කොහොමද පරිගණක වලින් තොරතුරු පද්ධතියක් හදන්න කියලා දොර පාඩමේ මුල සාරාංශය පොඩ්ඩක් මම ඔයාලට මතක් කරන්නම් එකෙදි දැන් තොරතුරු පද්ධති සංවර්ධන ක්‍රියාවලිය කියන එක අපි මේ කතා කරන්නේ පරිගණක වලින් කොහොමද තොරතුරු පද්ධතියක් හදන්න කියලානේ. එතකොට ඔයාලා මේ වෙද්දි දන්නවා කතා කරපු දේවල් එක්ක මෙන්න මේ ටිකවල් ගාව මතක තියෙන්න ඕන මම හිතන්නේ මතකයේ ඇතිනේ දැන්. අපි සාමාන්‍ය පද්ධති දන්නවා මේ ටික කතා කළා. පද්ධතියක් කියලා කිව්වහම දැන් තොරතුරු පද්ධතිය කියන මේ වෙලෙදි සැලවල තියෙනවා වගේ එකක්නේ. එතකොට ඔයාලා මේ පාඩමේදී පද්ධතියක් කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕනේ. හස්තීය පද්ධතිය කියන අපි අත්තිරු පද්ධතිය කියලා කියනවා මේ හස්තීය හස්තමේ පද්ධතිය ඒක පොඩ්ඩක් වැඩිනේ. අලි වෙනවානේ හස්ති උනො. හස්තමේ පද්ධතිය එහෙම නැත්නම් අත්තිරු පද්ධතිය කියලා කියනවා. ඊට පස්සේ පරිගණක පද්ධතිය ඒවා අතර වෙනස පොඩ්ඩක් දැනගන්න ඕනේ. ඊළඟට මේ SDLC එහෙම නැත්නම් පද්ධතිය සංවර්ධනය කරන ක්‍රියාපිළිවෙල ගැන අපි දැනගන්න ඕනේ. संवर्धन आकृति कथा कर मेटी कथा कल पद्धति मोहा मौलिक वचन तुनाता मेन मे की वर्ड मे पोद अरमुना कुदेश संघटक समूह अंतर्क्रियाकारीट पास मे मे पद्धति की अरगन वाल पद्धति निर्वचन कदन पुलवा वाल क्षमत विधि पद्धति निर्वचन कदन उत्साहरा पद्धत इकतुकलाट पास हेम का कदागन पुलवाण पद्धत क्षमत दाल එතමා අන්තර්ක්‍රියාකාරීව කටයුතු කරන සංගටක සමූහයක එකතුවක් පොදු අරමුණක් තියෙනවා කියන කතාව. ওই කතා තුන එකතුනහම පද්ධති නිර්වචනයක් හදනවා කියලා විද්‍යාවෙත් කතා කරලා ඇතින්. එතකොට මෙතනදී අපි පද්ධතියක දකිනවා ආදාන ක්‍රියාවලිය ප්‍රතිදාන කියලා අවස්ථා තුනක් කියලා ඉගෙනගෙන තිනවා මේ වෙද්දී. එතකොට මේකේ තියෙන ක්‍රියාවලිය අනුව ඒ පද්ධතියේ බලාපොරොත්තු වෙන ප්‍රතිදානය වෙනස් වෙනවානේ අරමුණ. එතකොට ඒ අනුව තොරතුරු ප්‍රතිදානය කරන්න පුළුවන් පද්ධතියක් තියෙනවා නම් ඒකට තොරතුරු පද්ධතියක් කියලා කියනවා කියලා ඉගෙනගෙන තියෙනවා. එතකොට අපි දත්ත සකස් කළාට පස්සේ ප්‍රතිඵලයේ විදිහට තොරතුරු හම්බ වෙනවා නම් අපි මේකට තොරතුරු පද්ධතියක් කියලා කියනවා. ඒක සරලව දන්නවා. ඉතින් තොරතුරු පද්ධති විදිහට පුතේ අපි මේ වෙද්දී ඕන තරම් දේවල් දැකලා තියෙනවානේ. ඉදින්දා එක එක වැඩ කරද්දී අපි ඕන තරම් තොරතුරු පද්ධති දැකලා තියෙනවා. එතකොට අපි අද භාවිතා කරන තොරතුරු පද්ධති ගත්තාම ඒව ගොඩක් දැන් මේ වෙද්දී ඉන්ටෙලිජන්ට් වෙලා තිනවා. ඒ කියන්නේ මේ බුද්ධිමත් භාවයට පත් වෙලා තිනවා. ඒවට કૃත්‍රිම බුද්ධිය භාවිතා කරන්න පුළුවන් තත්ත්වයට දැන් ගෙනත් තිනවා. ඉතින් ඔයාලා ප්‍රෝග්‍රෑමින් කරන දවසකදී අපි හදපු ප්‍රෝග්‍රෑම් වගේ නෙමෙයි ඔයාලා හදන ප්‍රෝග්‍රෑම්. ඉතා දියුණු ඉහළ මට්ටමේ ප්‍රෝග්‍රෑම් තමයි ඔයාලා නිර්මාණය කරන්නේ. මොකද අපි ලියපු ප්‍රෝග්‍රෑම් වලට පුතේ કૃත්‍රිම බුද්ධියක් තිබුණේ නැහැ. අපි ඒව ලිව්වේ අපි විසින්ම හදාගත්ත විදික්‍රමෝලි. ඔයාලා දැන් ඇත්තටම කරන්නේ કૃත්‍රිම බුද්ධියක තියෙන API එකක් එකතු කරලා ඔයාලා ප්‍රෝග්‍රෑම් ලියන කාලෙදී මම මේ කියන්නේ. අනික පුතේ මේ මේ පද්ධති හදන එක දැන් මේ තොරතුරු පද්ධති සහ විවිධ පද්ධති සංවර්ධනයේ අනාගතයේදී සාමාන්‍ය දැනීමක් බවට කියන common sense එකක් බවට පත් වෙන්න වෙලා තියෙනවා. ඒ කියන්නේ ඔයාලා හැමෝම වැඩ කරන්න ඕනේ. ඉතින් AI එකක් හදන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් අහලා තිනවා. કૃත්‍රිම බුද්ධියක් සංවර්ධනය කරන්න පුතේ ප්‍රොලොග් තව ඒ වගේ එක එක programming languages තියෙනවා. එහෙම ක්‍රමලේඛන භාෂාවලින් કૃත්‍රිම බුද්ධිය සංවර්ධනය කරනවා කියන්නේ ඔයාට ටිකක් ඉහළ කාර්යක්ෂමතාවයක් තියෙන පරිගණකයක් නිර්මාණය කරන්න වෙනවා. නමුත් අපිට કૃත්‍රිම බුද්ධියක් කියලා පුතේ ඕවරෝල් එකක් හදන්න අමාරුයි. ඒ කියන්නේ මොකක් හරි එක දෙයක් දැන් ඔබ්ජෙක්ට් අඳුන ගන්න පුළුවන් විදිහේ එකක්. ඒ වගේ કૃත්‍රිම බුද්ධියක් නම් නිර්මාණය කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි ඔබ්ජෙක්ට් එකක් කීප පැත්තකින් දුන්නාම ෆොටෝස් කීපයක් දුන්නාම එයා ඒ ඔබ්ජෙක්ට් එක වෙනත් ඇන්ගල් එකකින් දැක්කත් ඒකම කියලා අඳුන ගන්නවා. අර සේම් ඉමේජ් එක දෙන්න ඕනේ නැහැ.
තොට ඒ විදිහ සරල මට්ටමේ කෘත්‍රිම බුද්ධියකට අපිට යන්න පුළුවන්. ඊට අමතරව නිකන් chat කරද්දී අර මේ root voice foreskin ක්‍රමය පාවිච්චි කරලා අපිට මේ ස්වයංක්‍රීයව chat කරන්න පුළුවන්. මේ එලිසා කියලා මේ ඉස්සර හදලා තිබ්බ program languages අපි ඔයාලා guys වගේදී පාවිච්චි කරලා තිනු. dos command එකෙන් වැඩ කරන්න. මෙහෙම කෘත්‍රිම බුද්ධිය නිර්මාණය කරන්නත් පුළුවන්. හැබැයි අපිට හැකියාවක් නැහැ පුතේ මේ 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 ඔයාලා දකින්නවා වගේ Google लगे Microsoft लगे तहा Facebook को लती नागे ता दिवन कुते वो बुद्धि हादाने ना अभी सुपरी परिगरण के वाला सहायक गन नोने इतने इटोड़ा हों दुमे डे तमा मैं कुते वो बुद्धि अभी हादाने नेतु है अभी हादला ती ने वा मैं पाविच्च करूँ दो कट वेडे ये वराई दे कुते वो बुद्धि मैं मैं इवाट की ना अभी API के लगे अन application program interface का के मने तंग API का पाविच्च कर ला අපිට පුළුවන්කම තියෙනවා කෘතිම බුද්ධියක් හදලා තියෙන එකක සහය ලබා ගන්න. එතකොට බුද්ධිය තියෙන වෙන කොහරි අපි මේ බුද්ධියට අදාළ දත්ත ලබා දෙලා ඒකෙන් තොරතුරු ගන්නවා. නැත්නම් සැකසුමක් ලබා ගන්නවා. එතකොට එහෙම ඇප්ලිකේෂන් ප්‍රෝග්‍රෑම් ඉන්ටර්ෆේස් තියෙනවා. ඔයාලා ඉස්සරහදී කෘතිම බුද්ධියක් හදන්නවත් නෙවෙයි. එහෙම හදලා තියෙන කෘතිම බුද්ධි භාවිත කරන්න උත්සාහ කරන්න. ඒක ඊට වඩා ලේසි. එතකොට එහෙම ඒවා තියෙනවා. දැන් ෆයර්බේස් වගේ ඒවා එක්කලා පුරුදු වෙන්න පුළුවන්. අපි සාමාන්‍ය සරල මට්ටමේ ගත්තොත් දැන් මේ මේ කතා කරලා තියෙන පද්ධතිය එහෙම ලොකු ක්‍රියාකාරීත්වයක් තියෙනවා නෙමෙයි. මම ATM එකකින් සල්ලි ගන්න එක ඒක යම් තරමක් ඉන්ටෙලිජන්ට් නමුත් ඉන්ටෙලිජන්ට් මැෂින් එකක් නෙමෙයි. මෝටරත් සඳහා දුම් පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කිරීම बस रतक टिकट पद मुद्रणी पड़ी मे वे सरल मट्टे पद्धति तम अभी मिथन दिहां लोक कृत्रिम बुद्धि विशाल मट्टे मे रबो पद्धति वगैरह मे मीट अमत बुद्धि दंगी वाले एन निर्माण करण मे अटो मन अद होम ऑटोमेशन सिस्टम स्वयंक्रियकरण पद्धति पद्धति वर्गेत्तम स्वयंक्रियकरण पद्धति मे वे पद्धति अभी निर्माण कर සකස්කරන පද්ධතියට හිතාමතා මනසින් මනස මෙහෙවල හිත මෙහෙවල තමයි මේක තොරතුරු නිර්මාණය කරන්න ඕනේ නේද හිතෙන් තමයි තොරතුරු හදන්නේ එතකොට මේ පරිගණක පද්ධතියක් කියලා කියන්නේ පරිගණක යන්ත්‍ර භාවිත කරලා තොරතුරු හදන අවස්ථාවක් පරිගණක පද්ධතිවල සහ අතුරු පද්ධතිවල ලක්ෂණ කිහිපයක් ඔබට සංසන්දනය කරගන්න හැකියාවක් තියෙන්න ඕනේ හරි එතකොට මේකෙන් මේක මම නෝට් එක ඔයාලට එවන්න අනිවාර්යෙන් අද ඒකේ PDF එක එවන්න නේද මේක කොහොමද අපේ පිළ පොතේ තියෙන නෝට් එකනේ ගොඩාක් නෝට් එකතු වෙන එක නෙමෙයි කාරණාව තේරුම් ගන්න එක තමයි වැදගත් වෙන්නේ मेहम अतर पद्धति परगणक पद्धति संसंधन अवस्था गुत मेहम कर उदाहरण करगन एक हरह हितालक बिल अति काय परगणक बिल पता सीमे वगे मे मंदीलती वगे अवस्था का गत्म वाले लेसी मेक संसंधन सिद्धर पुलवांग दिन लक्षण वाले हितगत पाड़ नेता अमत को एक हरह टीका सिहट गुलवांगनवाने ඊළඟට අපි තොරතුරු පද්ධති සංවර්ධන ජීවන චක්‍රය තමයි ඉගෙන ගනිමින් ඉන්නේ. මේක නේද මම කීපයක් කිව්වකලේ ඉස්සරහට. අපි ඒකේ අවස්ථා හඳුනා ගැනීම කතා කරන්න ඇති මට චුට්ටක් මතක් කරන්න ආයෙත් වරක් මොන පියවරද කියලා හරියටම අපි නවත්තු පියවර අන්තිමට. ඊළඟට ඒකේ මුලින්ම අපි තොරතුරු පද්ධතියක් හදන්න ඕනේ ඇයි කියන එක කතා කරනවා. ඇයි තොරතුරු පද්ධතියක් හදන්න කියන මේක හදන්න පුළුවන්ද සහ මේක හදන්න අපි හදන්න ඕන දෙයක්ද කියන එක මුලින් තීරණය කරලා ඒක අවශ්‍ය හදන්නේ කොහොමද කියන එක හොයනවා. එතකොට මේ තීරණය කරන්න භාවිත කරනවා සක්්‍යතා අධ්‍යයනයක්. ඒ කියන්නේ මේක භාවිත ආර්ථික වශයෙන් තාක්ෂණික වශයෙන් මේක මෙහෙව ගන්න පුළුවන්ද මේ පිරිසට කියන එක තමයි ආර්ථික සක්්‍යතාවය. එහෙම නැත්නම් මේ තාක්ෂණික සක්්‍යතාවය තමයි මෙහෙම සක්්‍යතාවය කියන කොටස්වලදී හොයා බලන්න. ඒක අපේ සිලබස් එකේදී වැඩි ඉස්මතු කරලා නැති හින්දා ඒකට ලොකු අවධානයක් යොමු කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඊළඟට ඔයාලා මතක තියාගන්න ඕනේ මේ කොටස. පද්ධති විශ්ලේෂණ ක්‍රම ශිල්ප.
කතා කරලා ඇති එහෙනම් පද්ධතියක් කොහොමද වැඩ කරන්න කියලා හඳුන ගන්න මේ ගන්න භාවිතා කරන විවිධ උපාය මාර්ග ඒ කොටස කතා කරන්න ඕනේ කියන හැටියට අපි ඒක පාවු කරලා අවිල්ලන් තියෙන ඒකෙදි නිරීක්ෂණය කියන්නේ මොකක්ද කියලා මතක තියෙන්න ඕන නිරීක්ෂණය කියලා කියන්නේ අපි සාමාන්‍ය සරලවම ගත්තොත් බලාගෙන ඉන්න එක වගේ අදහසක් නේද පද්ධතිය සම්බන්ධයෙන් හොයන්න දෙන ටිකක් ඊට වඩා ගැඹුරුයි මේක හොයලා බලන්න ඕනේ අපි එක එක මේවලම් පාවිච්චි කරනවා මේ නිරීක්ෂණය කරන්න මේ අනීක්ෂණය මේ දුරීක්ෂණය මේ දත්ත ගැලීම් සටහන් සඳහන් රූප සටහන් වගේ ඒවා භාවිතා කරනවා ඒවා උසස් පෙළ දින වැඩිපුර ඉගෙන ගන්න පුළුවන් මෙවලම් පාවිච්චි කරනවා මේ මේ නිරීක්ෂණය කරලා ඒ නිරීක්ෂණ කරුණු සටහන් කරගන්න ඊට පස්සේ අපිට පුළුවන් ඕනනම් සම්මුඛ සාකච්ඡා ඒවටත් අර වගේ මෙවලම් වලින් මේවා සටහන් කරන්න පුළුවන් සම්මුඛ සාකච්ඡා කරලත් අපිට ඕනනම් තවත් පිරිසක් හෝ පුද්ගලයෙක් එක්කලා කතා බහ කරලා මේ පද්ධතිය හැදෙන්න ඕනේ කොහොමද කියලා යම් අදහසක් අරගන්න පුළුවන්කම තියෙනවා නේද ඒක අපි කතා කරා නේද ඊළඟට ප්‍රශ්නාවලිය ප්‍රශ්නාවලිය පාවිච්චි කරලත් අපිට මේ පද්ධතිය දැන් මේ පද්ධතිය කියන්නේ මොකද්ද කියලා උදාහරණයක් හිතන්නකෝ පුතේ අපි තුම මේ සුපිරි වෙළඳ සැලකට හරි සාමාන්‍ය වෙළඳ සැලකට හරි ඒ වැඩ කටයුතු වලට පද්ධතියක් හදන්න කියලා තොරතුරු පද්ධතියක් එතකොට ඒක වැඩ කරන හැටි අපි තේරුම් ගන්න එපේ ඒකට අපිට ප්‍රශ්න අහලා ඕනනම් ඒ සාකච්ඡා කරලා තේරුම් ගන්න පුළුවන් ඒක දිහා බලන් ඉඳලා ඒ කොහොමද ගණන් හිලා උදාන්නේ කියලා බලන් ඉඳලා තේරුම් ගන්න පුළුවන් සාකච්ඡා කරලා තේරුම් ගන්න පුළුවන් නැත්නම් ප්‍රශ්න අහලා තේරුම් ගන්න පුළුවන් නැත්නම් ඒ ආයතනයේ තියෙන එක එක වාර්තා ලිපිගනු බලලා තේරුම් ගන්න පුළුවන් නේද ඔය ටික කතා කළානේ ඊළඟට අමතරව තව තියෙනවා පද්ධති දැන් මීට කලින් සමහර වෙලාවට තිබ්බේ නැති පද්ධතියක් ඒ කියන්නේ අපිට කලින් දකින්න හම්බුනේ නැති පද්ධතියක් ගැන මේ මේ විස්තර එකතු කරන්න ඕනේ නම් මුලින් ඒ එන අදහසත් එක්කලා ආකෘති පද්ධතියක් හදලා අපි ඒකට කියනවා මූලාදර්ශ පද්ධතියක් කියලා ආකෘති පද්ධතියක් හදලා ඒ පද්ධතිය භාවිතා කරලා තොරතුරු රැස් කර ගැනීමක් කරන්න පුළුවන් කොහොමද මේ නව පද්ධතිය නිර්මාණය වෙන්න ඕනේ කියලා මොකද හැමෝටම කාටවත් අදහසක් නැහැ නේ තාම පද්ධතියක් නැහැ නේ ඔය තොරතුරු පද්ධතිය වල බහුතරයක් ওই ලක්ෂණේ දකින්න තියෙනවා ඒ කියන්නේ අලුතෙන් හැදෙන පද්ධතිය එතකොට ඒ වගේ වුණාම මූලාදර්ශයක් පොඩි ආදර්ශයක් හදලා තමයි අපි ඒ යූසර්ට පෙන්නන්නේ මේ සිස්ටම් එක මෙහෙමයි හැදෙන්නේ තව මොනවද ඔයාලට මේක වෙන්න ඕනේ කියලා. මොකද එයාටත් පද්ධති ගැන අදහසක් නැත්තම් මේ පද්ධතිය හදලා හදන හැටි එයාට කියන්න තේරෙන්නේ නැහැ නේද? ඒ වගේ වෙලාවකදී මේක පාවිච්චි කරනවා. හෝම් ඔටෝමේෂන් සිස්ටම් වලදී එක ඩිවයිස් එකකින් විතරද කන්ට්‍රෝල් කරන්න පුළුවන් කියලා අහනවා. නෑ පුතේ එහෙම නෑ. මොබයිල් එකටත් පුළුවන් ඊට පස්සේ තියෙන හෝම් ඩිවයිස් එකනොත් පුළුවන් ඉන්ටර්නෙට් එකනොත් පුළුවන් ඒ වගේ දැන් එක ඔක්කොම එකට ක්ලස්ටර් වෙලා තියෙන එක පොකුරක් වෙලා තියෙන ඒ අපි account එකක් හදනවානේ අර Google account එක වගේ හෝම් account එකක් හදනවා ඒ account එකෙන් හෝම් ඔටෝමේෂන් සිස්ටම් එකේදී ඒ අදාළ සීලුම දේවා පාලනය කරන්න පුළුවන් ඒ account එකට පරිශීලකව කීප දෙනෙක් සහ දත්ත ලබා ගැනීම උපාංග කීපයක් සම්බන්ධ කරොත් ඒ සියල්ල ගෙම්ම පාලනය කරන්න පුළුවන් මම ඔයාලට වීඩියෝ එකක් පෙන්නන්න හෝම් ඔටෝමේෂන් සිස්ටම් එකක් ගැන නර පද්ධතිය සැලසුම් කිරීම අපි කතා කරලා ඇත්තේ මේ හරිය කළා නේ දොමලේ පද්ධතිය සැලසුම් කිරීමත් කළා නේ මම දැන් එක්කෙනෙක්ගෙන් අහන්නේ නැත්තම් මට පොඩි උත්තර හම්බෙන්නේ නැති හින්දා ඇහුවොත් කාගෙන්වත් ගේ සතියේ හිටියා යා මතකයි ආව කළා හොඳයි අපි පද්ධතිය සැලසුම් කිරීමත් කතා කළා දැන් ඒ කියන විදිහ අපි මොන හරි ඔටෝමේෂන් සිස්ටම් එකක් කරේ එහෙම මොකක් හරි සිස්ටම් එකක් හදුවාම ඒ සිස්ටම් එක හදන්න කලින් ඒක සැලසුම් කරනවානේ ඒක සැලසුම් කරද්දී ඒකට භෞතික සහ තාර්කික ඒ කියන්නේ මේක ක්‍රියාත්මක වෙන්න ඕන විදිහ තමයි තාර්කික සැලසුම් උපකරණ එකලස් වෙන්න ඕන විදිහ තමයි භෞතික සැලසුම් කියලා කියන්නේ භෞතික කොටස් එකලස් වෙන විදිහ නේ ඊට පස්සේ ඒක පරිශීලකේ මේ මේක ක්‍රමලේඛකයින් දන්න ක්‍රම භාෂාවෙන් භාවිතා කරලා මේ සැලසුම් කිරීම සිද්ධ කරනවා ඊට පස්සේ සංවර්ධනය කිරීම කියන පියවරක් තියෙනවා ඒ කියන්නේ මේ සැලසුම් කරපු මේ විදියට මේ පද්ධතිය එකලස් කරලා හදන එක. ඒකට මුදුකාංග ඡේදනය කරන්න ඕන. කෝඩ් කරන්න ඕන ඩේටාබේස් හදලා, ප්‍රෝග්‍රෑම් ලැන්ග්වේජස් වලින් ප්‍රෝග්‍රෑම් ලියලා, ඒව ටික ඔක්කොම එකතු කරලා මේක හදන්න ඕනේ. ඊට පස්සේ තමයි ටිකක් වැදගත් පියවරකට එන්නේ. මෙතනින් එහාට දෝෂ පරීක්ෂා කිරීම හා ඉවත් කිරීම. දැන් ඔන්න ඔයාලා
ඔයාලා පැස්කල් ප්‍රෝග්‍රෑම් ලිව්වනේ මේ වෙද්දි මම හැමෝම වගේ ලියලා තිනවා මම හිතන්නේ මෙතන සම්බන්ධ වෙලා ඉන්නේ සියලුම දෙනා පැස්කල් ප්‍රෝග්‍රෑම් ලියලා තිනවා ආ පද්ධති පිහිටුවීම තැන ඉඳලා තියෙනවා හොඳයි එතකොට අපි ඒ ලියපු ඒවා කොටසින් කොටස පරීක්ෂා කරලා බලලා තිනවා නේද පද්ධති පිහිටුවීම ඉඳලා තියෙනවා ඒ කොටස් කොටස් වෙනිනම චෙක් කරාන ඊට පස්සේ එහෙම ලොකු ප්‍රෝග්‍රෑම් එකේම එරර්ස් නැතුව චෙක් කරන එක අපි කියනවා සමස්ත පරීක්ෂාව කියලා ඊළඟට පද්ධතිය වශයෙන් මේක පරීක්ෂා කරනකොට පද්ධති පරීක්ෂාව කියලා කියනවා ග්‍රාහකයෝ කියන භාවිතා කරන අය මේක භාවිතා කරද්දී වෙන්නේ මොකද කියලා පරීක්ෂා කරන එක ප්‍රතිග්‍රහණ පරීක්ෂාව කියලා කියනවා කියලා මේ ටික කතා කරලා තියෙනවා අපිට ඊට පස්සේ අද තියෙන්නේ පද්ධති පිහිටුවීම පාඩමේක අන්තිම හරියට යන්න තියෙන්නේ පද්ධතිය පිහිටුවීම කියන කතාව කොහොමද මේ පද්ධතිය අපි භාවිතයට ගන්න සූදානම් කරන්න කියන එක. දැන් අපි කිසිම error එකක් නැති හොඳ පද්ධතියක් තියනවායි කියලා හිතමු. හරි. දැන් පුතේ මොකක් හෝ ආයතනයකට වෙන්න පුළුවන් එහෙමත් නැත්නම් කාගේ හරි පෞද්ගලික අවස්ථාවයකට වෙන්න පුළුවන්. තොරතුරු පද්ධතියක් හදුවා කියන්නකො තොරතුරු පද්ධතියක් හදුවා දැන් මේකේ දෝෂ ඔක්කොම ඉවත් කරලා දැන් අපිට භාවිතා කරන්න ගන්න පුළුවන් භාවිතයට ගන්න පුළුවන් භාවිතයට ගන්න නම් අපි සංවර්ධනය කරපු පද්ධතිය ගෙනල්ලා භාවිතා කරන තැන ඉන්ස්ටෝල් කරන්න ඕනේ නැත්නම් ස්ථාපිත කරන්න ඕනේ ඉන්ස්ටෝල් කරන්න ඕනේ. එතකොට අපි එක එක කොටස් අමුණලා එකලස් කරනවටත් ඉන්ස්ටෝල් කරනවා කියලා කියනවා නේද? ඒ කොටස් ටික ඉන්ස්ටෝල් කරන එකලස් කරන ඇසෙම්බල් කරනවා වගේ එක. එමුණහම මේ දැන් අපි වෙළඳ සැලකට නම් හැදුවේ ඒක වෙළඳ සැලේ ගිනුම් හදන තැනට කැසියර් එකට ගෙනල්ලා ඒකේ තියෙන පරිගණක කොටස් ටික එකලස් කරන්න ඕනේ. එකලස් කරන්න ඕනේ. එකලස් කරාට පස්සේ ඒකට අදාළ මෘදුකාංග ස්ථාපිත කරන්න ඕන අපි කියන ඉන්ස්ටෝල් කරනවා කියලා. ඊට පස්සේ ඒක ඔන් කරලා යූස් කරන්නට පොඩි පුහුණුවක් ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. දැන් ඔයාලා මෙතනදී හිතන්න පුතෝ ඔයාලා තමයි ප්‍රෝග්‍රෑම් එක හදන්නේ කියලා. ඔයාලා තමයි ප්‍රෝග්‍රෑමර්ස්ලා. එතකොට ඔයාලා මොකද කරන්නේ මේ අන්තිමට ප්‍රෝග්‍රෑම් එක අපි ලියාගත්තට පස්සේ එතෙන්ට ගිහිල්ලා මේක ඉන්ස්ටෝල් කරලා ඊට පස්සේ සොෆ්ට්වෙයාර් ටික දාලා කොටස් ටික හයිකට එකට සෙට් කරලා අපි යාට පොඩ්ඩක් කියලා දෙනවා මෙන්න මෙහෙම තමයි මේක පාවිච්චි කරන්න කියලා. ඉතින් මෙහෙම පාවිච්චි කරන හැටි පුහුණු කරලා මේ තුන කරන්ඩ අනුගමනය කරන විදි හතරක් කියලා තියෙනවා. ඔය කාරණා මෙන්න මේ කියන කාරණා ටික එකලස් කරලා ස්ථාපිත කරලා පුහුණු කරන්න භාවිතා කරන විදි හතරක් කියලා තියෙනවා. ඒ කියන්නේ ඊට පස්සේ දිගට මේක භාවිතයට ගැනීම කියන එක එකත් වෙනවා මෙතනට භාවිතයට ගැනීම. මේක තමයි පද්ධතිය පිහිටවීම කියලා කියන්නේ. මොකද්ද පද්ධතිය පිහිටවීම කියන්නේ? මේ කොටස් එකලස් කිරීම වෘතික කොටස් ඊට පස්සේ මෘදුකාංග ස්ථාපිත කිරීම අන්තිමට පුහුණුවක් ලබා දෙනවා ඊට පස්සේ භාවිතා කරනවා මේ කියන කාර්ය තමයි මේ පද්ධති පිහිටුවීමට අදාළව අපි සිද්ධ කරන්නේ. ඒක ඔයාලගේ පොතේ දීලා නැහැ. එහෙම මේ අදහස තියාගන්න මේවා හැම ලියන්න ඉන්නේ නැහැ. පියවර මොනවද පිහිටුවීමේ පියවර කියලා. හරි. පිහිටුවීමේ අදියර හතරක් තියෙනවා. පද්ධති පිහිටුවන අදියර හතරක් තියෙනවා. හරි. එතකොට මේ අදියර වලදී අපි බලාපොරොත්තු වෙන්නේ පද්ධතිය කොහොමද භාවිතයට ගන්න? ඒ කියන්නේ මේක කොහොමද කරන්න කියන එක. හරිම සරලයි. පළවෙනි එකට අපි කියනවා ඍජු පිහිටවීම කියලා. දැන් මෙහෙම පාවිච්චි කරන්න පුළුවන් සරල පද්ධති භාවිතා කරන අවස්ථාවලට. හරි. ඒ කියන්නේ මීට කලින් පද්ධතිය
භාවිතා කරලා තිබිලා තියෙනවා මොකක් හරි. හිතන්නකෝ දැන් කඩේක බිල් අතින් හදලා තියෙනවා, බිල අතින් ලියලා තියෙනවා. ඒකට අපි කියනවා අතුරු තිබුණු පද්ධතිය, පැවති පද්ධතිය. ඊට පස්සේ අලුතෙන් දැන් කම්පියුටර් දාපු ප්‍රෝග්‍රෑම් එකක් හදනවා. මේ හදන ප්‍රෝග්‍රෑම් එක ගෙනල්ලා කඩේ අතිනුත් බිල් ලියන ගමන් ඕකිනුත් කම්පියුටර්නුත් ගහන්න කියලා කිව්වොත් එහෙම එක සාර්ථකද? එක සාර්ථකයි. නමුත් ඒක තේරුමක් නෑ නේද? තේරුමක් නෑ කියන්නේ දැන් කොටස් එකලස් කරලා මේ ටික ඔක්කොම කරලා පුහුණුවකුත් දීලා භාවිතයට ගාද්දි දෙකම එකට කරන්න කිව්වොත් එහෙම මෙයාට වද යන්නේ දැන් බිල් දෙකක් ලියන්න එපෙන්. ඒ කියන්නේ අතින් බිල කොල් ලියලා කම්පියුටර් ගහන්නත් ඕන. ප්‍රායෝගිකව අමාරුයි දැන් මේ ඔය මෙතොස් වල පුතේ මේ බේතු දිද්දි හැම ලියාපදිංචි කිරීමක් ඔන්න කරන්නේ. ඒකදී පරිගණකයෙන් කරොත් අතින් ලියන්න කියන්නේ ආයතනයකට ගියාම QR කෝඩ් එක ස්කෑන් කරන්න තියෙන්නේ. ඒක අපි මේ පරිගණකයෙන් අපි කියන්නේ මොබයිල් එකෙන් ස්කෑන් කළොත් එහෙම ආය අතේ අර තියෙන පොතේ ලියන්න කියන්නේ නැහැ. දෙක වෙන වෙනම තියෙන්නේ. අලුත් පද්ධතිය පැවතුණු පද්ධතියෙන් සෙපරේට්. දැන් පොතේත් ලියලා අර මැෂින් එකකට උනුත් ගහන්න කිව්වොත් එහෙම වැඩ දෙකක් නේ. නෑ. අන්හිම එකක් විතරක් පැවතින නව පද්ධතිය විතරක් භාවිතයට ගන්න අවස්ථාවලදී දෙකම කරන්නේ නැතුව අපි කියනවා ඍජු පිහිටුවීමක් එතන යොදා ගන්න කියලා. ඍජුවම අලුත් පද්ධතිය භාවිතයට ගන්නවා. ඊටර පැහැදිලි කරන්න ඕනේ නැහැ මම හිතන්නේ. හැබැයි ඉතින් මේක මෙහෙම ගැටලු තියෙනවා. ටිකක් මේ සංකීර්ණ අවස්ථාවක් වුණොත් එහෙම. සංවේදී අවස්ථාව සංකීර්ණ නෙමෙයි ඒකට කියන්න ඕනේ. සංවේදී අවස්ථාවක් වුණොත් එහෙම මේක මේ බලපානවා. උදාහරණයක් විදිහට මට හිතනවා මෙහෙම කියන්නද? ATM එකකින් සල්ලි ගන්න පද්ධතිය තියෙනවනේ. හැබැයි ඒක නම් අතුරු පද්ධතිය තාම තියෙනවා. ඔටෝමේටඩ් ටෙලර් හිටියට අනේ සිස්ටම් එක තාම තියෙනවා. හැමෝටම මේක බැරි වෙන්න පුළුවන්. සාමාන්‍ය සරල පද්ධතිය විතරයි අපිට ඍජු පිහිටුවීමට යන්න පුළුවන් හේතුව මේ පද්ධතිය බිඳ වැටුණොත් එහෙම හදිස්සියෙන් හරි වෙන බලපෑම අවම වෙන්න ඕනේ. සාමාන්‍ය සරල තොරතුරු පද්ධතිය සිම්පල් ඉන්ෆර්මේෂන් සිස්ටම් එකක් අපි ඉමේජස් බලුවොත් එහෙම ඒක එහෙම පෙන්වන්නේ නැහැ නේ ෆොටෝස්. අපි මෙහෙම දකමු සාමාන්‍ය සරල මට්ටමේ තොරතුරු පද්ධතියක් විතරයි ඍජු පිහිටුවීමට ගන්න. අපි ඒක හේතු අනිත් ඒවාත් එක්ක කතා කරමු. එකට ඉගෙනගෙන ඔක්කොම ටික. දෙවෙනියට අපි සමාන්තර පිහිටුවීමකට යනවා. හරි සමාන්තර පිහිටුවීම. සමාන්තර පිහිටුවීමයි කියලා කියන්නේ කලින් තිබ්බ පද්ධතිය භාවිතා කරන ගමන් තමයි අලුත් පද්ධතිය පිහිටුවන්නේ. කියන්නේ මේක සමහරට පරණ පද්ධතිය හැමදාටම වෙන්න පුළුවන්, නැත්නම් ටික දවසකට වෙන්න පුළුවන්. ටික කාලයකට හරි පරණ පද්ධතිය භාවිතා කරන ගමන් අලුතින් හදපු සිස්ටම් එක අලුත් software දාපු පද්ධතිය භාවිතා කරනවා. උදාහරණයක් හිතුවොත් ඔන්න එක පුස්තකාලයකට වගේ හැදුව එකක් ගැන හිතන්නකො ටිකක් සංවේදී පද්ධතියක්. මොකද ඒකේ දත්ත නැති වුණොත් පොත් නැති වෙන්න පුළුවන්. ආයි කවුරුත් ඒ පොත් ගෙනස් නොදී ඉන්න පුළුවන් නේද? එතකොට එහෙම පද්ධතිය අපි අත්තුරු ක්‍රමයට තියෙද්දි අතින් පොතේ ලියලා පොත් පිටර දෙන ක්‍රමයේ තියෙද්දි කාඩ් එක ලියලා සම්පූර්ණ පරිගණකයකට QR කෝඩ් එකක් දාලා ඒකෙන් වැඩේ කරන විදියට හදලා ගත්තොත්
ඒ සිස්ටම් එක අර කලින් තිබ්බ එක සම්පූර්ණයෙන් අයින් කරලා පළවෙනි දවසේ ඉඳන් මේකෙන් වැඩ පටන් ගත්තොත් ලොකු කේස් එකක් වෙනවා. මොකද ඒ වෙනකම් පොත් බාර නොදීපු අය ඉන්නවා. දැන් පරණ පද්ධතිය නේව තියෙන්නේ. ඒක මේකට දාලා නැහැනේ. නේද? පොත් මගේ අරින්න පුළුවන්. එතකොට ඒ වගේ ආ මගේ හොස්ට් එක නවතිනවා නේද? මම දාලා තියෙන ලින්ක් එකෙන් කැඩෙනවා ඔයාලට. කමක් නැහැ අපි ආයේ මේ ලින්ක් එකෙන් ජොයින් වෙමු ඈ. විනාඩි ගාන ගියාම. එතකොට අපි සමාන්තර පිහිටවීම ඒ වගේ තැනකදී පාවිච්චි කරන්නේ පැරණි පද්ධතියෙන් එකපාරටම අලුත් පද්ධතියට ගියාම සිද්ධ වෙන බලපෑම අඩු කරගන්න. සරලව එහෙම මතක තියාගන්න. මාසයක් තුනක් මාස දෙක තුනක් අවුරුද්දකින් අලුත් පද්ධතියට හුරු වෙනකම් පරණ එක තියාගෙන ඉන්න පුළුවන්. දැන් බැංකුවක් එහෙම කම්පියුටර් කළොත් එහෙම කලින් තිබ්බේ අතින් නම් පොත්වල ලියලා තිබුණේ ඒ අතින් ලියපු පොත්වල තියෙනවත් භාවිතා කරනවා ටික දවසක් යනකම් අලුත් පොතට මාරු වෙද්දි සමහර වෙලාවට. එදායින් ද මාරු වෙන්න පුළුවන්. නැවතර පැරණි ඒවා සමහරට ටික දවසක් ඒ විදිහට පාවිච්චි කරනවා. මොකද නැත්තම් බැලන්ස් කරගන්න බෑ ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒව නැති ලෙසින් කඩන්න පුළුවන්. අන්නේ වගේ අවස්ථාවක්. ඒක අවස්ථානුකූලව හිතන්න වෙනවා අපිට විභාගෙදි දෙන හැටියට. ඉතිරි දෙක නම් අපේ මට්ටමේදී වැඩිය විභාගෙට අහන්නේ නැහැ. මේ දෙක තමයි වැඩිපුර අහන්නේ. තුන්වෙනි එක තමයි අධ්‍යයනමය පිහිටවීම. මම නෝට් ලියන්න දෙන්නේ නැති මම නෝට් එක එවනවා. අධ්‍යයනමය පිහිටවීම. අපි පද්ධතිය අධීර වශයෙන් පිහිටවන්නේ කොහොමද? කියන එක තමයි ඒකෙදි කතා කරන්නේ. ඒ කියන්නේ දැන් ටිකක් සංකීර්ණ පද්ධති වෙන්න පුළුවන් පුතේ හිතන්නකෝ මේ පාසලකට වෙන්න පුළුවන් ඒ වගේ ටිකක් ලොකු පද්ධතියක් හදනවා කියලා. මේ ලොකු පද්ධතියක් හදුවම මේකේ තොරතුරු ටික ටික එකතු වෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් පාසලක් ගත්තාම සෙක්ෂන් ගොඩක් තියෙනවා. අංශ ගොඩකට බෙදෙන පද්ධතිය. අංශ ගොඩක් තියෙනවා. නේද? ක්‍රීඩා කියලා එකක් තියෙනවා. පුස්තකාල කියලා එකක් තියෙනවා. පන්ති වෙනම තියෙනවා. මෙහෙම ගත්තාම මේ ඔහොම අංශ ගොඩක් තියෙනවා. සමගාමී දේවල් වෙනම තියෙනවා. සමගාමී ඒවා කියන්නේ දැන් විශේෂ සමගාමී වගේ යන්නේ වා නේද? ඉතින් මෙහෙම අංශ ගොඩකට යද්දී මේ පද්ධතියට අදාළ දත්ත මේ හැමෝම බෙදා ගන්නවානේ. මේක තමයි ප්‍රධාන පද්ධතිය. ප්‍රධාන පද්ධතිය හරහා තමයි මේ අංශ වලට අදාළ උපපද්ධති කොටස් හැදෙන්නේ. ඒකට මේක සංකීර්ණ ලොකු පද්ධතියක් දරුවෝ. හරි? සංකීර්ණ ලොකු පද්ධතිය. මේ ඔක්කොම එකතුනහම තමයි මේ පාසල් තොරතුරු පද්ධතිය හැදිලා තියෙන්නේ. දැන් ප්‍රධාන පද්ධතියේ තියෙන දත්ත තමයි මේ විදිහට අනිත් අය භාවිතා කරන්නේ. අපි එක දාමු කාර්යාලය කියලා ප්‍රධාන පද්ධතිය තියෙන කාර්යාලය තුල. ප්‍රධාන කාර්යාලය. ඒක තියෙන දත්ත තමයි මේගොල්ලෝ භාවිතා කරන්නේ පුස්තකාලයේ පන්ති සහ අනෙකුත් අංශවලදී. එතකොට මොකද වෙන්නේ? කාර්යාලයට අදාළ ළමයින්ගේ දත්ත එහෙම දාලා තිබුණ නැත්නම් මේ පුස්තකාලයට මේ පද්ධතිය භාවිතා කරන්න බැරුව යනවා. එයාලට අදාළ දත්ත නැහැ. ළමයි නැහැ නේ ඒකේ. පුස්තකාලේ ළමයෙක් අහම ළමයාගේ විස්තර නැහැ. එයාව රෙජිස්ටර් කරන්න බෑ පුස්තකාලේ. ලියාපදිංචි කරන්න බෑ. අන්න ඒ වගේ හේතු නිසා ප්‍රධාන පද්ධතියෙන් උපපද්ධති වලට දත්ත යබා දෙන වගේ තැන් තියෙනවා නම් මෙන්න මේක පළමු අධ්‍යයන විදියට ස්ථාපිත කරලා ඉන්න ඕනේ. පළමු අධ්‍යයනට මේක ස්ථාපිත කරන්න ඕනේ. ඊට පස්සේ දෙවෙනි අධ්‍යයනට පුස්තකාලේ පුළුවන්. සමහරට පන්ති වෙන්න පුළුවන්. පන්තියේ දෙවෙනි අධ්‍යයන. ඊළඟට තුන්වෙනියට පුස්තකාලයකට දානවා වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ දත්ත භාවිතාවන පිළිවෙල වගේ දේවල් සලකලා බලලා විශාල පද්ධතියක කොටස් අංශ වෙන වෙනම භාවිතා කිරීම කියන අවස්ථා කීපයකදී සමස්ත පද්ධතිය ස්ථාපිත වන විදිහට
පද්ධතිය පිහිටවීම තමයි කියන සමා ඕවර්ඕල් සිස්ටම් එකම ඉන්ස්ටෝල් වෙන්නේ සෑහෙන ටික දවසක් යනවා කොටසින් කොටස තමයි සම්පූර්ණ වෙන්නේ ඔයාලට මතකද දන්නේ පොතේ ඉස්සරම දැන්ටත් එහෙම තමයි තාමත් ඒක සම්පූර්ණ වෙලා නැහැ ඔය වාහන ආදායම් බලපත්‍ර කියන්නේ අපි ආදායම් බලපත්‍ර ලබා ගන්න හරි ඒකට මේ ඉස්සර කාලේ ඒජි ඔෆිස් එකටම යන්න ඕනේ ඒ කියන්නේ මේ एक दें हम तो निम्न न तो आप ही को है रे आप ही अदाला जो भी सिक्के की हिल लगता है मैं आधा एम बाला पत्रे गाना ये बुनिया आप ही दे इधर पास से मुकद कर ले मैं एक प्रादेशीय वासिंग ये बाला पत्र लगागा दे ये वा कोमात परिगणन गत कर ला तिब्बे कोटास सोला विने विने मा प्रादेशीय लेकम कार्य आला व इसलाम तो ये प्रादेशिक लेखम कार्यालय वाले वितराए काले कार्यालय वाले वितरात तिब सेवा व तो ना अभी ये प्रादेशिक लेखम कार्यालय में अंडों ने बालपत्र चालू करने पास से पलाते उन्हें हम तेरे किंग अन्न पुलवांगे दिए डे अलूट करा जब पलाते हिमती है ना इटे पास से मेरे का अंतर पलात तो लटा संबंध कराए विशाल पद्धति आदिगे එක අධීරක් සම්පූර්ණ වුණාම එක අධීරක් හොඳට ක්‍රියාත්මක වුණාම දෙවෙනි පද්ධතිය පිහිටවන්න යන්නේ. ඇයි ඒ කරන්න හේතුව එහෙම පුදු මේ පුහුණු වීම සහ අනෙකුත් වැඩ මේ පිහිටුවීමට අදාළ සේවක මණ්ඩලයක් ඉන්නව නේද? මේ මේ කියන දේවල් මේක පුහුණු කරන්න ඕනේ භාවිතයට ගන්න ගියාම මේ ස්ථාපිත කිරීම මේ ගැටලු ඒ වගේ දේවල් කලමනාකරණය කරගන්න ලේසි වෙන්නත් එක්ක තමයි මේ අතීර වශයෙන් පිහිටුවන්නේ. එතකොට දැන් නැත්තම් පද්ධති ඉන්ස්ටෝල් කරලා ඉස්කෝල එකක් හිතන්නකෝ. ඉස්කෝලේ පුරාම ගිහිල්ලා පුරුදු කරන්න සිද්ධ වෙනවනේ. එහෙම නෑ දැන් ඉස්සලා කාර්යාලේ වැඩ ටික පුරුදු කරලා දෙනවා. එයාලට පුහුණු කරන්න ලේසි. ඒක සරලයි ස්ථාපිත කරන්න හදන්න ගියාම කරදරයක් නෑ. ඒ වගේ හේතු නිසා මේ අතීර වශයෙන් පිහිටුවීම සිද්ධ කරනවා. හරි. පාන නෙවෙයි. ඔව්. ඊළඟට අන්තිම එක අධීරමේ පිටීමෙන් පස්සේ අපි හතර වෙනි එකට එනවා. ඒකට කියනවා නියම පිටුවීම. නියම පිටුවීම. නියම පිටුවීමේදී අධීරමේ පිටීමේ වෙනස අපි පෙළ පොතේ තියෙන සටහන කියවුවට එකපාරට මේ දෙකේ වෙනසක් ලොකුවට තේරෙන්නේ නැහැ මට මතක හැටියට. නියම පිහිටුවීමේ දි බලාපොරොත්තු වෙන්නේ යම් විශාල පද්ධතියක් වෙන්න පුළුවන් මොකක් හරි පාසල් වලටම හැදුවා කියලා හිතන්නකෝ. ඒක ඒ જાතේ මේ අවස්ථා කීපයකට යොදා ගන්න පුළුවන් අපි කියනවා මේ පොදු භාවිතය සඳහා පොදු භාවිතයට. ඒ කියන්නේ එක්කෙනෙක්ට නෙමෙයි. දැන් හිතන්නකෝ පුතේ ඔයා තොරතුරු පද්ධතියක් මොකක් හරි එකක් හදනවා කියලා මේ पेट्रोल सेड इंधन पीर महल इंफर्मेशन सिस्टम का खदन ओया मे दीलती है मे लंका खाण जिस संस्था तम हदम के इट पास मे अल की आने हरी ओके हाई हर इट दी टेस्ट तीवर आई दें परीक्ष मट मीवर आई एना ओया मे पुद बाकी लंका सेना इंस्टॉल कर लंका
කරන්න පුළුවන් වැඩක්ද කියන්නේ එකක් පළවෙනි දේ කරන්න බෑනේ එකපාරම අපිට ඕන සෙඩ් වලට ලින්ක් එක යවලා WhatsApp වලින් ඉන්ස්ටෝල් කරගන්න කියලා කියන්න තිබ්බා අපිට යලෝ පුහුණු කරන්න බෑ නේද ඊට පස්සේ භාවිතර ගන්න ගැටලු කියලා දීලා ඒගොල්ලෝ මෙහෙව ගන්න බෑ පුහුණු කට්ටියක් නැහැ මේක මට්ටමේ මට්ටමට එන ගැටලු දැන් අනිත් දැන් එතකොට අපි මේ වගේ පුතේ කතා කළේ මේ පුදුවේ භාවිතා කරන්න සැලසුම් කරලා හදන පද්ධතියක් ගැන कौर कौर दिन लिंक मेकटेला बला फोन वाड़ा टैब यूज कर दी आप फोटो बदल के लहन प्रश्न एक हरी मेह मैं एक विस्तर करना फोटो बदल के तुम फोटा वीडियो मे कुटास्ट की कर लिना बस खाली मैं विस्तर करना दें अभी पोदी बाविता विशाल पद्धति हदपल मुकद कर ඒ පද්ධතිය නියම වශයෙන් පිළිහිටනවා ඉස්ලාම කියනවා ඉස්ලාම තෝරගත්ත පිරිසකට විතර මේක පිළිහිටවනවා දැන් තෝරගත්ත පාසල් වලට වෙන්න පුළුවන් තෝරාගත්ත ප්‍රදේශීය කාර්යාල වෙන්න පුළුවන් ඒ වගේ යම්කිසි තෝරාගත්ත ප්‍රමාණයක විතර පිළිහිටවලා ඒගොල්ලන්ට පුහුණු වීම කරලා ඒගොල්ලෝ එක්කලා භාවිතා කරලා ටික කාලයක් මේක පුරුදු කරනවා ගැටලු හොයා ගන්නවා එහෙම ඉස්සරහට ටිකක් අරගෙන යනවා नियम पीहिट पैलट प्रोजेक्ट नियम व्यापति के लिए मुख्यमंत्री नियम विधि पीहिट हम पद्धति एक इद्रीट संवर्धन केरलाट दुलवा गेटलू आवे मुखदे उपदेश दिन्न सहाय दिन्न हाम गेटलू गोडाई पोहन करे इट पास पद्धति तीन वीध दुर्बलता तीन तप मेक ताम मे सीट सी नड़ना पीवर अतीनो हाईवे पीवर नड़ा नड़ सिद्धवेला पद्धति ताम को दोस नती अट बाविते अपहसुता अभी प्रतिग्रहण परीक्षा वक्रवा प्रतिग्रहण परीक्षा बाविताकना पावचल बलो ये उन्ट खर उन्ना विशाल पद्धति वाल गटल तीयन पुलवा वाले दल मोबाइल ऐपना तिंदा हिटल सूमिक मत कर सूमिक मुल मेटे रिकॉर्ड करना विना रिकॉर्ड करो मेसेज कर देना रिकॉर्ड करना कंटिव करना अदीलाहन इतोट ये खाली आदि मेक विविध गटल अंदना दिन चौदना अद सेवा मेक नड़ू करना अलुतिया करना अलुते इंकोट करना अन्वे पद्धति पिहिटनवा कीपेना नियम असें पिहिटनवा पैलट असें करना नियम व्यापति की मदास आरंभ्यक्ट कीपे दीला ये गेटल हेम होयागना विसंदगन तम समस्ते शील मे पद्धति पिहिटवाण्य बस तम समस्ते डेम विविध पद्धति वगे अदास पद्धति संबंध पीहिटीम क्रम तुनाक्तन अतरत्न नियम अधीरमेजुपीटवीम सामांतर पीहिटीम अधीरमे पीहिटीम नियम पीहिटीम मेम हतरत्न मे हतरी वडा सुदुसु मोनवागे पिहिटवीम कनुगमने किरीमद केला तीरने करला की अन्ना बे पेरपेवती नेती पद्धति तमाय हुंग वेलावट सुजुहो अधीरमे नियम वलट अन्न पेर पद्धति तिब्बो समहार विट समांतर पिहिटवीमकट हो ए त्रुजु पिहिटवीमकट अन्न पुलुवा एक अपि एहेम हितन्न ओन्ने मेहेम बलन्न दैन हितन्न अर एन्नत करणे संबंधव बाहिरेट संचरण सीमा उल्लंघन कर बाहिरेट अनाय संबंध में
ඒගොල්ලන්ගේ මේ වළංගුතාවේ පරීක්ෂා කරගන්න යාල නියමිත අවසර ප්‍රවේශ පත්‍ර තියෙන අයද ඒ වාහනේ ගමන් කරන්න කියලා තහවුරු කරගන්න අර මේ ඊයේ පෙරේද කිව්වා මේගොල්ලෝ පද්ධතියක් හදලා තිනවා තොරතුරු පද්ධතියක් කියලා කිව්වනේ ඒ තොරතුරු පද්ධතිය ලංකාව පුරාම ක්‍රියාත්මක කරන්න ඕනේ වල නිවුස් වලින් අහපු හැටියට මේ තොරතුරු පද්ධතිය ක්‍රියාත්මක වෙන්නේ මොන විදිහටද හිතන උත්තරයක් දෙන්න දැන් මේකේ හදලා තියනවල තොරතුරු පද්ධතියක් ඒක මොන වගේ විදිහකටද ඒගොල්ලෝ මේ පිහිටවල ඇත්තේ එකපාරටම අර මෙච්චර කල් ලියපු කොල ටික අයින් කරලා සමහරට ඍජුවමේ පද්ධතිය භාවිත කරනවා ඇද්ද හිටේ ඉඳලා නැත්නම් ඒගොල්ලෝ විස්තර තව කොහෙර ලියා ගන්නවා ඇද්ද ඉස්සර වගේම ලංකාව පුරාම එකපාරම ඔක්කොගෙන් පාවිච්චි කරනවා ඇද්ද ඒකේ තියෙන එක එක අධීරක් දෙකක් විතරක් පිහිටවල ඇද්ද ඒක නැත්නම් පයිලට් එකක් විදියට කොළඹ වගේ විතරක් භාවිත කරනවා ඇද්ද මුල්වරට නේද අපිට එකපාරට ඒක හිතන්න බෑ ඒගොල්ලෝ මේක පුතේ සිස්ටම් ඩිසයින් කරන වෙලාවෙදිත් කරනවා පද්ධතිය සැලසුම් කරන මුල්ලාදීරීදී මේ පිහිටුවීම පිළිබඳව ඒගොල්ලෝ මුලින් තීරණය කරනවා මෙහෙම තමයි මේ පද්ධතිය පිහිටුවන්න ඕනේ කියලා. right. ඔව්. ඒක හුඟක් කාලවලට නියම පිහිටුවීමක් වෙන්න පුළුවන් නේද? එහෙම අදහසක් කියන අය කෙනෙක් නියම පිහිටුවීමක් කියලා. එයාලා කොළඹ විතරක් වගේ මේක නියම ව්‍යාපෘතියක් විදිහට අපි කරනවා කියලා කියන්නේ නේ සමහර ලාවට. ආරම්භයක් විදිහට නියම පිහිටුවීමක් අපි මේක කරනවා. ඒ වගේ කියනවා. හරි. ඔන්න මේ බඩු මේ රෙන්ට් එකට දෙන ඒ කියන්නේ කුලියට එක එක මේ බාණ්ඩ සපේන ආයතනයක් තියෙනවා අර රෙන්ට් කා වගේ එක එක තියෙන්නේ නේද එහෙම මේ කුලියට දෙන තැනක් තියෙනවා දැන් ඔයාලා මතකද නේද පුතේ මේ මේ කාර් ගැන කියද්දි ඉස්සර දැන් රියදුරු රහිත වාහන රෙන්ට් කා දැන් කැබ් සර්විස් එහෙම ගොඩක් තියෙනවා මේ තියෙන ඕන තරම් ඒක එක දිගට කියන්නේ බෑ පොඩ්ඩක් විකුරු තියෙනවානේ මේ වගේ වෙලාවකදී මේගොල්ලෝ පද්ධතියක් හදනවා ඔන්න දැන් මේගොල්ලෝ කලින් කලේ පොඩි බිල් පතක් නිකුත් කරපු අතෙන් ලියපු සිස්ටම් එකක් තිබ්බේ මෙයාලා දැන් හරියටම වෙලාව ගණනය කරලා දුර එහෙම ඇතුල් කරාම එවිලම මේ අදාළ ගෙවීම නැත්තම් මේ අය කිරීම හොයාගන්න පුළුවන් ඉදී තොරතුරු පද්ධතිය නිර්මාණය කරනවා. මෙයා කලින් පොතක ලියපු පද්ධතියක් තිබ්බා. බිල්පතක් නිකුත් කරපු පද්ධතියක් තිබ්බා. මෙයා දැන් අලුතෙන් හදපු මේ පද්ධතිය සිස්ටම් එක ස්ථාපිත කරන්න බලාපොරොත්තු වෙනවා ඇත්තේ නැත්තම් මේ පද්ධතිය සංවර්ධනය කරපු අය මේක ස්ථාපිත කරන්න බලාපොරොත්තු වෙනවා ඇත්තේ මොන වගේ ක්‍රමයකටද? අදහස් කියන්නේ උත්තර දෙන්න. ලෝචනමයි කියන්නේ අනිත් අයට උත්තර නැද්ද තේරුන්නේ නැද්ද? මාචාවා හොඳයි. ඒ දෙන්නගේම උත්තර හරි බෙන්ද කියලා තියෙන. ඩොල්නෙට් මිලා එමෙ ඉන්නවා දනෝ. හසිනේ අද ඉන්නව නේද අද හසිනේට ඉස්කෝල නැද්ද පියනස 9ට අද පටන් ගන්න හොඳයි රජුට කියලා තියෙන්න පුළුවන් නේ නෝඩ මේකේ අපි බලාපොරොත්තු වෙන්නේ අධීරමේ පිහිටවීමක් දාලා පුතේ ඒක ලොකු පද්ධතියක් නෙමෙයිනේ නේද ආ ඉතින් ඒක නිසා මේකට අධීරමේ පිහිටවීමකට යන්න ඌමනාවක් නැති වෙයි විශාල පද්ධතියක් නෙවෙයි හින්දර සාමාන්‍ය බිල්පතක් නිකුත් කරන එක. හැබැයි වාහනේ කවුද ගෙනිච්ච කියලා කලින් තිබ්බ බිල්පත් විස්තර එහෙම තියාගන්නත් ඕනේ. එහෙමනම් අපිට පුස්තකාලයක් වගේ ඉන්නේ හරියට. වඩා සුදුසු වෙන්නේ සමාන්තර පිහිටවීමකට යන්නේ. ඉතින් මම මේ දාගෙන ඉන්නේ නම් එහෙම රෙන්ට් කා වර්ගී එකක් නෙමෙයි මේ දාලා දෙන්නේ වේමෝස් ඉස්සරහට ඔයාලා දකින කාර් වර්ගයේ ලංකාවට මේකේවි. සමහරට මේ යුනිට් එක හයි කරලා තියෙන කාර් එක self driving කාර් එකක් බවට පත් කරගන්නත් ඉස්සරහට හැකියාවක් ලැබෙයි. පොඩි යුනිට් එකක් හයි කරන්න තියෙන වාහනෙට. එයා self drive වෙනා. එතකොට රියදුරු රහිත වාහන නෙමෙයි. කිදීම රියදුරේ කෝණේ නැති වාහන තමයි ඒවා. රියදුරු රහිත self driving කාර්. මේකත් පද්ධතියක් තමයි. මේකත් තොරතුරු පද්ධතියක්. මොකද එයා තොරතුරු සකස් කරගන්න එකනේ කරන්නේ. ගමන් කරද්දි පාරේ නේද? මේකත් එක්තරා විදිහක සංකීර්ණ තොරතුරු පද්ධතියක්.
මේකනම් ගොඩක් නියම පිටවීම් කරලා එක එක මට්ටමින් බලලා තමයි මේ තත්ත්වයට ගෙනත් තියෙන්නේ. දොඩ ප්‍රශ්න කීපයක් අහලා තිබුණා. දැන් මෙහෙම අවස්ථා කීපයක් ඔයාලට හම්බ වෙයි. අපි අවස්ථා හැම එකක් ගැනම කතා කරන්න ඕනේ. මම මේකේ මෙන්න මේ සටහන ඔයාලට ඉක්මනින්ම ලැබෙන්න සලස්වන්න. මේක සියලුම මේ තොරතුරු පද්ධති ගැන තියෙනවා. මේ හිස් තැම්පුරුවන්න නෙමෙයි තියෙන්නේ, ඒක නතර නිර්වචනයක් ලියන්න විතරයි. සම්පූර්ණ නෝට් එක තියෙනවා, මම මේ කියපුවා තියෙනවා මේකේ. සමාන්තර පිහිටවීම, අධීරමේ පිහිටවීම, නියම පිහිටවීම. ඊළඟට 6 වෙනි පියවර නඩත්තුව හා සංවර්ධනය. අපි අද මේ කොටස ඉවර කරගමු කොහොම හරි. ඊට පස්සේ අදවස් දෙක තුනක් කරන ගමන් පේපර් කරන්න පටන් ගමු. පේපර් වල ප්‍රශ්න සාකච්ඡා කරන එකත් දැන් වැදගත් නේද? මෙහෙමයි ලකුණු ඔයාලගේ වාර විභාග වල ලකුණු ගැන අම්මල තාත්තලා නම් ගොඩක් සමහර වරියන ඇති. මේ පාර ලකුණු ගොඩක් අඩුවෙන් තිබ්බේ කොහොමද? 75 මට්ටම තමයි තිබුණේ ගොඩක් අයගේ. මගේ මෙතන එක්කෙනයි ඉන්නේ 80 ගානක් හිටපු නේද? මොනෝජ්කද කොයි දේ තිබුණේ? තව අපේ සහන්ගේ තිබ්බා අන්ත පාපෙන්ලා මට හිතෙන්නේ. කොමාරි මංගා ඔක්කොම ලකුණු ටික තියෙනවා. ඒකේ කන්නංගරි ළමයින්ගේ ඒකේ ඉහළින්ම රෑන්ක් වල ඉන්න හතර දෙනාම විතර එක්කෙනෙක් නම් මට මතක නෑ. මදාhari අනිත් ඔක්කොම ඔයාලා කට්ටියගේ අතර ඉන්න අය තමයි ඈ. ඊළඟට තව හිටිය හැබැයි 30 ගණන් වල හිටපු දෙන්නෙකුත්. ඒක එක්කෙනෙක් නම් අයින් වුණා කියලා ආරංචියකුත් තියෙනවා. ඇයි ඒ කියලා මට ඒගොල්ලෝ ගැන හොයන්න බැරි වුණා. පන්තිය ලයිව් තිබ්බනම් මම හොයනවා. ටිකක් අඩු මට්ටමේ හිටපු තුන් දෙනෙක් විතර හිටියා. ඒගොල්ලෝ හදාගමු, බය වෙන්න එපා. ලකුණු ටික හදා ගන්න පුළුවන්, A එකක් ගන්න පුළුවන් කිසි කතාවක් නැතුව. බොහොම කලාතුරකින් B එකක් වෙන්න පුළුවන්. ඒ අර මං කියන අඩුමයි. නමුත් මහන්සි වුණොත් A එකක් ගන්න පුළුවන්. මේ දවස් ටිකේ හරියට කරගත්තාම ගැටලුවක් වෙන්නේ නැහැ, බය වෙන්න දෙයක් නැහැ. හොඳද? අනිත් අයට සුවර් එකටම A එකක් අරන් දෙනවා, බය වෙන්න එපා. IT එක දැන් හරි වැදගත්. ඉස්සර වගේ නෙමෙයි, හැබැයි IT পেපර් එක අමාරුයි. අලුත් විදිහට හිතලා තමයි කරන්න වෙන්නේ. කලින් වගේ ලේසි දෙන්නෙත් නැහැ. හේතු පස්සේ කියන්නම්. දැන් අපි එනවා ඊළඟ අධීරට, අවසාන අධීරට. ඒ තමයි මේ හදපු පද්ධතිය නඩත්තු කරනවා, එහෙම නැත්නම් සංවර්ධනය කරනවා කියන එක පැහැදිලි කරගමු. මේක ඇත්තටම බොහොම සරල දෙයක්. ඒ සංවර්ධන පියවර වලදී පුතේ නඩත්තු කරනවා, එහෙම නැත්නම් පද්ධතියක් මේ අපි සංවර්ධනය කරනවා කියලා කියන්නේ පද්ධතිය හැදුවට පස්සේ භාවිතා කරන්න උනාට පස්සේ ඇති වෙන විවිධ ගැටලු. විශේෂයෙන්ම මතක් කරන්න ඕන පුතේ මේකේ මේ ගුණාත්මක බව හා කාර්යක්ෂම බව ඉහළ නංවන්න. හරි, අපි මේකේ ක්වොලිටි එක වැඩි කරන්න තමයි පාවිච්චි කරන්නේ. පද්ධතියේ ගුණාත්මක බව ඉහළ නංවන්න විදිහට කරන එක එක අංග එකතු කරන එක. ඊට පස්සේ අපි ඒව වෙනස්කම් කරන එක. මේක තමයි පද්ධතිය වැඩි දියුණු කිරීම කියලා කියන්නේ. හරි, එතකොට ඒකෙදි එක එක පරිශීලක අවශ්‍යතා කාලයක ඇතුළු එන්න පුළුවන්. දැන් ඔයාලට මෑතකදී මතක හොඳ එකක් මම අර කලින් කියපු එක තමයි මේ රෙකෝඩින් එක දාද්දි ඔයාලට මැසේජ් එකක් දෙන්නේ මේක රෙකෝඩ් වෙනවා කියලා. මීට් එක කලින් තිබුණ නෑනේ ඔයාලට මතකයි නේද? හොඳටම. එතකොට ඒක අපිට වැඩි දියුණු කිරීමක්, එහෙම නැත්නම් ඒකේ ගුණාංගයක් එකතු කිරීමක් කියලා හඳුන්වන්න පුළුවන්. ඒකේ කාර්යක්ෂමතාවයට තව අප්ඩේට් යනවා. අපිට ඒවා තේරෙන්නේ නැහැ. WhatsApp එකේම අප්ඩේට් වගේක් ඇති කරලා තිබ්බේ නේද? එතකොට මේ වගේ කාලීනව සිවිධ අංග එකතු කරන එක විශේෂයෙන් මතක තියාගන්න. ගුණාත්මක බව හා කාර්යක්ෂමතාවයේ ඉහළ නංවන්න විදිහට කරන දේවල්. ගුණාත්මක බව වැඩි කරන්නත්, කාර්යක්ෂමතාවයේ ඉහළ නංවන්නත් සිද්ධ කරන විවිධ අංග එක් කිරීම හෝ වෙනස් කිරීම තමයි පද්ධතිය නඩත්තුව කරන්නේ. හැබැයි මතක තියාගන්න, අලුත්ින් මොකුත් අපි එකතු කරනවා නම් අලුත්ින්ම පද්ධතියක් සංවර්ධනය වෙනවා නම් ඒක අපි කියන්නේ නැහැ නඩත්තු කිරීමක් කියලා. දැන් ඔල ඔපරේටින් සිස්ටම් එහෙම නැත්තම් මෙහෙයුම් පද්ධති භාවිත කරනවා නේද? මෙහෙයුම් පද්ධති
වල දකල දින මෙහෙම පද්ධති භාවිත කරද්දි හැමදාම වගේ හුඟක් වෙලාවට අප්ඩේට් වෙනවා. මේ අප්ඩේට් අපි අප්ඩේට් දාන්න ඕනේ. එහෙම නැත්නම් මේක විවිධ ගැටලු ඇති වෙන පුළුවන්. මැෂින් එකේ කාර්යක්ෂමතාවයට පවා බලපාන්න පුළුවන් හරියට අප්ඩේට් එකතු කරේ නැත්නම්. ඔව්. මොකක් හරි අපි අප්ඩේට් නොකර හිටියොත් බොහෝ වෙලාවට පුතේ ඒක CPU එකටත් බලපානවා. මොකද CPU එක හරියට දැන් CPU එකේ කාර්යක්ෂමතාවයට ගැටලු වෙනේවා තමයි මේ හුඟක් වෙලාවට නඩත්තු වෙදී හදන්නේ. සමහරට අපි හරියට අප්ඩේට් කළාට පස්සේ මේ software එක කලින්ට වඩා හොඳට වැඩ කරන්න පුළුවන්. සමහරට සමහර function වැඩ කරන්නේ නැතුව යන්න පුළුවන් අප්ඩේට් එක දානකල්. එයාලා ඊට පස්සේ මොකද ඒකේ සේවාදායකයේ පැත්තෙන් වෙනසක් කළොත් දැන් අර WhatsApp එකේදී කාලයක් ආවෙනේ. एक अपडेट नौ नोते हिम समहर सेवा वैध करने नेतु या नॉन के लिए अलग क्यों हुआ ये वाके अपि अपडेट करने के वैध गान दंग विंडोज से हिम अपडेट नौकरी नौ होगा क्या ना मत तो नौ एक इधी बाले पैमात ती ये नौ ऐसे तो नौ ये अपडेट करना पुलवाना होता है ना मुत्ता पीर होरो को भी अकेला के ना तंग क्रैक अपडेट नौकरी नौ किन्हें के प्रश्न या निवे नमो अपडेट करने के वैरी पूरा कार्य सुनता आवे तो होंदा है नहीं ये तो कोटे अपने आलूते में क्या खादन हुआ ना परना अपडेट दान ने तो आलूते का दें विंडोज़ वाला इस तरह दिस बने 8 के लिए का इटा कालिन 7 के लिए है कुत्ते बतामा 7 पाविच करने मंगादा देख के कितने कंप्यूटर है कौन कर लिवर ला एक वैध करें ना ठीक दाव सके लेते हैं मां पेन्ना ने क्यों हम व्हाट्सएप पे के वीडियो कॉल ला कराम पेन्नू हाँ ये कंप्यूटर है भी एक्सपी अरे एके उनका पर नहीं थी दें ये वाट अपडेट देने इतने हैं दें अतरों विंडोज 7 नोट अपडेट देने इतने तो ठीक මේවට අපි කියන්නේ version එකක් කියලා නේද සංස්කරණයක් කියලා කියන්නේ ඒවට මේ අපි කියන්නේ කවදාවත් XP එකේ update එකක් තමයි 7 ඒකේ update එකක් තමයි 8 ඒකේ update එකක් තමයි 10 එහෙම කියන්නේ නැහැ පුතේ මොකද මේකේ පද්ධතිය හාත්පස වෙනස් කරලා තියෙන්නේ පද්ධතිය යට ඉඳන්ම උගත දේවල් වෙනස් කරලා තියෙන්නේ ඒක නිසා අපි ඒවට කියන්නේ සංස්කරණ කියලා. එතකොට යාවත් කාලින කිරීමක් එහෙම නැත්නම් අප්ඩේට් එකක් විදිහට සලකන්නේ නැහැ. සිදු කරනු ලබන සංස්කරණ වෙනස් කිරීම ප්‍රබල. ඒ කියන්නේ අපි කියනවා පද්ධතියේ තියෙන මොකක් හරි ලොකු වෙනස් කිරීමක් අලුත් පද්ධතියක් නිර්මාණය කිරීමක් කොහෙත්ම සලකන්නේ නැහැ සංස්කරණයක් එහෙම නැත්නම් නඩත්තුවක් කියලා. අලුත් සංස්කරණයක් සලකන්නේ නඩත්තුවක් කියලා. මේක මතක තියාගන්න. ඊළඟට पद्धति संवर्धन आकृति मतकती अनिवार्य प्रश्न अक्नवा हर अनिवार्य प्रश्न अक्न लेसी पाड़ा पद्धति पाड़ा प्रश्न बल අර silpa.online.lk කියලා වෙනස් කළා මම ඔයාලට කිව්වා එදා register වෙන්න කියලා හැබැයි ගැටලුවක් වුණා සමහර register log එක පෙන්නන්න නැති ප්‍රශ්නයක් තිබ්බා නේද කොහොමද අපි යන්නේ එතකොට මේ পেපර් එකක් නිකන් අරන් බලමු අලුත් পেපර්ස් වල පුතේ අපිට මේවා දකින්න පුළුවන් මේක 2020 දාලා නැහැ මම නේ 2020 මට හම්බුනේ මෙතනින් දාන්න
දැන් මේකේ සාමාන්‍ය පේපර් එකේ එන වලින් අපිට දෙවෙනි රචනා ප්‍රශ්නය හුඟක් වෙලාවට හම්බුනේ පුතේ ඉස්සර මේ එක තැන්වලදී දැන් දෙවෙනි කෙනා හම්බෙන්නේ මේ තොරතුරු තාක්ෂණය භාවිතාම ශේස්ත්‍ර පළවෙනි පාඩමේ පළවෙනි කොටසේ සහ මෙන්න මෙහෙම 6 වෙනි ප්‍රශ්නේ අහලා තියෙනවා තොරතුරු පද්ධති සම්බන්ධවම සම්පූර්ණයෙන්ම. ඒතකොට එක ප්‍රශ්නයක් එනවා. හුඟක් වෙලාවට නැත්තම් භාගයක් හරි එනවා. එක ප්‍රශ්නකින් භාගයක් හරි පද්ධති වලින් හම්බ වෙනවා. මේක පොඩ්ඩක් විභාගේ ලං වෙද්දී පේපර් එකක් වගේ ගියාම ඒ තියෙන වෙනස්කම්ත් එක්කලා ගොඩක් දුරට අනුමාන කරමු කොහොමද හරියට මෙන්නේ කියලා. ඒ වෙනකල් මට ගොඩක් निश्चित प्रश्नोल පළවෙනි පියවරක් එකක් තමයි අවශ්‍යතා හඳුනා ගැනීම. කියන පද්ධතිය හදන්න ඕනේ මොනවද කියලා තීරුම් ගන්න එක නේද? ඊට පස්සේ විසඳුම් සැලසුම් කරන්නේ ක්‍රියාත්මක කිරීම කියන්නේ පද්ධතිය හදන එක. ඊට පස්සේ දෝෂ පරීක්ෂා කිරීම, පිහිටුවීම කියන භාවිතයට ගන්න එක. නඩත්තු කිරීම කියන්නේ එතනින් එහාට සංවර්ධනය කරන් යන එක. මේ ටික හරිනේ. දැන් මේක කියනවා මෙන්න මේ කතා ටික ක්‍රියාකාරකම් විදිහට मेसेज ඒවලින් කිව්වේ මොකක්ද කියලා හරි ක්‍රියායන සැලසුම් දත් සම්ද ආකෘති සහ පරිසලක අතුරු මුහුණත් ආදී මෘදුකාංග ක්‍රමලේක බවට පත් කිරීම ඒක මොකක්ද කියලා තේරෙනවා දැන් වත්මන් ක්‍රියායන හඳුනා ගැනීම සඳහා හොඳයි උත්තර දෙකක් දීලා තියෙනවා මට ආයෙ පැහැදිලි කරන්න වෙයි දේ වුණාට හරි හරි ඒ කියන්නේ අදහස් දෙකම හරි මේක සාර්ථකයි හින්දා තමයි පළවෙනි පද්ධතිය අයින් කරලා තියෙන්නේ නමුත් අපිට බලද්ද තේරෙන හැටි එකක් තමයි අපි මං අර කලින් කිව්ව පොතේ පද්ධති පිළිහිටුවද්දි මාස 3ක් පාවිච්චි කළා ඊට පස්සේ අයින් කරනවා ඇති සමහර විට කියලා ඒ මොකේදද අපි සමාන්තරව ටික කාලයක් පාවිච්චි කරනවා පද්ධතිය භාවිතා කරලා අයින් කරනවා කියන එක නේද සමාන්තරව භාවිතා කරලා තියෙන මාස 3ක් පුරාවට මේක සමාන්තරව භාවිතා කරලා තියෙනවා ඊට පස්සේ කෙලින්ම අත්තුරු පද්ධතිය නවත්තලා දානවා ඊට පස්සේ ඍජු භාවිතයකට පත් වෙනවා නමුත් ඍජු භාවිතයකට එන්න කලින් දෙකම සමාන්තරව භාවිතා කරපු වෙනදා පිහිටුවීම සමාන්තර පිහිටුවීමක් කියන කතාව තමයි ඒක කියලා තියෙන්නේ හොඳයි නියම පද්ධතියක් පිළිහිටීම කියන අදහස කියලා තිනවා සාර්ථකයි කියන එක එකත් හොඳයි ඒක තමයි වෙලා තියෙන්නේ නමුත් ඒක සමාන්තර පිළිහිටීමකට ලක් වෙලා තියෙන හින්දා කියන එක තමයි මේකේ අදහස මෙතනදි කියන හැටියට ක්‍රියායන සැලසුම් දත් සමුදාය ආකෘති සහ පරිසලක අතුරු මොනක් මේ තියෙන තාර්කික සහ ඒවා ක්‍රමලේක බෝඩපත් කිරීම ඒ කියන්නේ මේක සොෆ්ට්වෙයාර් එකක් විදිහට හදන එක ඒ කියන්නේ පද්ධතිය සංවර්ධනය කිරීම නැත්නම් අපි මේ අධීරේ ගත්තොත් එහෙම විසඳුම් ක්‍රියාත්මක කිරීම වත්මන් ක්‍රියායන සැලසුම් හඳුනා සඳහා විදුහල්පති ගුරුවරු පුස්තකාල අනිකුත් පාර්ශ්ව මුණ ගැසීම කියන්නේ මොකක්ද ඉන්ටර්විව් එකක් තියන්න වෙන්නේ නැද්ද නේද ඩිස්කෂන් එකක් කියන්නේ සම්මුඛ සාකච්ඡාවක් තියන්න වෙන්නේ නැද්ද මේගොල්ලෝ හම්බ වෙන්නේ ඒ මොකේදද එහෙනම් එහෙම කරන්නේ අපි අවශ්‍යතා හඳුනා ගන්න ඕන වෙදි තමයි එහෙම හම්බෙලා සම්මුඛ සාකච්ඡා තියන්නේ වාර විභාග ලකුණු ලයිස්තු පුස්තකාල නාමාවලිය බැහැර දීමේ කාඩ්පත දෛනික පැමිණීමේ ලේඛන යනාදී ආදර්ශ එකතු කර ගැනීම එන වාර්තා ලිපිකනෝ ඒත් නිරීක්ෂණයක් නේද
දැනට මුහුණ දෙන ගැටලු හා නවපද්ධති අපේක්ෂා වටහා ගැනීමට විදුහල්පති පුස්තකාලාධිපති හා අංශ ප්‍රධාන ගුරුවරුන් සමග සාකච්ඡා. ඒකත් අරකමනේ පුත. සාකච්ඡා කරලා තොරතුරු රැස් කරන එක. වසර භාවිතා කළ පසු විදුහල්පති විසින් ඉල්ලුම් කරන ලද වෙනස්කමක් ඇතුළත් කිරීමට නවකීත කොටසක් යලි ලිවීම. නවකීත කොටසක් යලි ලිවීම. නවපද්ධතිය කයම සබ්භාවිතා කළ පසු පුස්තකලාධිපති විසින් පෙන්වා දුන් වරදක් නිවැරදි කිරීම. ඩී වගේ වරදක් නිවැරදි කිරීම. හොඳයි අපි මේක කරමු. නැත්නම් මම උත්තර කියනකොට එකපාරටම තේරුමක් නැහැනේ. එහෙනම් මේක ඔයාලට කරන්න තියෙන්නේ මොනවටද ගැලපෙන්නේ කියලා හොයන්න. හරිද? පියවර 6 මෙතන තියෙනවා. P Q R S T U भाविता සමාන්තර පිහිට වීම. එහෙනම් මේකට T ඒ වලට T ගේ මැච් වෙන්නේ. Very good. දෙවෙනි එකේ තියෙනවා ක්‍රියායන සැලසුම් රත් සමුදායක ක්‍රමලේක බවට පත් කිරීම නේද? B එහෙම හදනවා කියන්නේ පුතේ විසඳුම් ක්‍රියාත්මක කිරීම. R නේද? तारकिकोता जी एक उत्तरे तुरु सन्नीधन ताक्षण दाने उत्तर वाला मट कर उत्तरे वन पास मैं प्रश्न में इंटराक्टिव कर मट उत्तर एक्सा वै लेस लेबल कर प्रकाश मगे मुझुका परीक्षा के प्रभु तुनाट कर सॉरी තොරතුරු සන්නේ රැකියාවස්ථා තුනක් ලියා දක්වන්න කියලා මේක මේ පාඩමේ තියෙන එකක් නෙවෙයි. හරි. එතකොට පද්ධති කළමනා දැන් පද්ධති සම්බන්ධයෙන් අහලා තියෙන හින්දා පද්ධති කළමනාකරු කියලා කට්ටියක් ඉන්නවා. සිස්ටම් ඇඩ්මිනිස්ට්‍රේටර්. පරිගණක ක්‍රමලේඛන ශිල්පීන් කියලා කට්ටියක් ඉන්නවා ප්‍රෝග්‍රෑමර්ස්ලා. හරි. පද්ධති සැලසුම් කරුවන් ආකිටෙක්චර්ස්ලා ඉන්නවා කම්පියුටර් සිස්ටම් ආකිටෙක්චර් කියලා. इंजनीर उत्साह अभी अवसान विना दम विना ලංකාවේ software engineer රැකියාවල් තියෙනවා පුතේ. ලංකාවේ software engineer රැකියාවල් තියෙනවා නමුත් ඒකේ salary එකතර මොදි. ඔයාලට පිටරටට ගියොත් ටිකක් දෙන්න salary එකකට යන්න පුළුවන්. වියදම වැඩි තමයි හැබැයි ඒක සාපේක්ෂවම. job තියෙනවා අලුත් දේවල් කරන්න පුළුවන්. අපේ ඉද්දී අපිට අලුත් දේවල් කරන්න දෙනවා අඩුයි ලංකාවේ. ගොඩක් ඒගොල්ලෝ හදලා තියෙන software इंजनियर्स अभी मेन्टेन करेंगे संभाल ट्रेनिंग करने
ලංකාවේ software company කීපයක් පිටරට ඔලෙක් කළ සම්බන්ධ වෙලා හොඳ software හදනවා. අපේ මොකද්ද මේ W2O groups දකෝයි තාමට මතක හැටියට මේක වෙන්න ඕනේ W2O. මේක මම දන්න හැටියට ටිකක් හොඳ software company එකක්. ඒතර මේ වගේ හොඳ software launch කරනවා ජනප්‍රිය ඒවා. මේකේ ලංකාවේ එක නෙමෙයි මේක වැරදිලා දන්නේ මම අහලා තියෙන. ඊළඟට මේ හෙලකුරු එක දැන් ටිකක් හොඳ ඒවා කරනවා. නමුත් ඒකේ මාකට් එක ලෝකල් මාකට් එක ගන්න තියෙන්නේ. ඒතර මේ වගේ හෙලකුරු සිස්ටම් වගේ ඒගොල්ලෝ හදන ඇප් එහෙම හොඳ මට්ටමක තියෙනවා, ඉහළ මට්ටමක තියෙනවා. මේගොල්ලොත් මේ Google API පාවිච්චි කරලා මූලික මට්ටමේ හදන්නේ. එහෙම නෙමෙයි මම කියන්නේ ඔයාලට test like ඒ වගේ. Tesla company එකක් තියෙනවා. මේ Tesla company එකේ වගේ software engineers යන්න පුළුවන්. එයාලා මකුත් බලන්නේ වැඩ තමයි බලන්නේ. වැඩකාරයෝ වුණා නම් ඔන්න හරි. හරි. ඒකට ඒකේ salary එක සාමාන්‍ය ශ්‍රී ලංකා රුපියල් වලින් මේ තියෙන ඩොලර් වලින් typically ඒ salary Tesla can estimate of statistic methods. රුපියල් මිලියන මෙතෙන්ට ආවම 1000යි, මෙතෙන්ට ආවම මිලියනයයි. රුපියල් මිලියන 24ක් ගන්න පුළුවන්. එතකොට අවුරුද්දකට රුපියල් මිලියන 2ක් වයින්නවා නේද? මේක මම හිතන්නේ මා දීලා ඇත්තේ අවුරුද්දට වෙන්න ඕන සැලරි එක මම දන්නේ නැහැ හරියටම නම් කොහොමද කියලා. මේක තිබ්බ හැටියට ඉතින් ඒ වගේ එකකට ටාගට් කරන් යන්න පුළුවන් නම් හොඳයි. සල්ලි වනේ මේ ජීවිතේ කියන්නේ ඒ වුණාට ඉතින් දක්ෂතාවය තියෙනවා නම් මෙතන ඉන්නේ ලංකාවේ කට්ටිය දැන් ඉන්දියාවට උදව් කරා මතකයි නේද මේ සුන්දර් පුංචා මෙයා ගූගල් කම්පැනි එකේ එක්ස්ක්ලූසිව් ඔෆිසර් කියන කෙනා. චීෆ් එක්ස්ක්ලූසිව් ඔෆිසර් කියන්නේ මෙයා ඉන්දියාවේ කේස් එකට එයා පෞද්ගලික ධන පරිත්‍යාගයක් කරනවා. දන්නව ඇති පුංචා. දැන නැත්තම් දැනගන්න. ගූගල් එකේ හැම ඉවෙන්ට් එකකටම මෙයා තමයි ඉන්නේ දැන් නේද? ඉන්දියාවේ කෙනෙක්. ගූගල් එකේ ඇමරිකාව හැදුවට ඉන්දියාවේ කෙනෙක් තමයි මේකේ එක්ස්ක්ලූසිව් චෙයාර්මන් වෙලා ඉන්නේ. එතෙන්ට යන්න පුළුවන් අපිට උනා. ගොඩක් මේකේ කතාව ඕනනම් ඔයාලා පස්සේ ඔයාලා බලන්න. ඔයාලටත් එතෙන්ට එන්න පුළුවන් දවසක. අපිට බැරි වුණා ඒක හරි. ඔයාලා එන්න. software engineering කරන්නේ AL මොනවද කරන්න ඕන කියලා අහනවා. AL maths එක්කලා IT කරන්න පුළුවන් නම් වඩා සුදුසුයි. art commerce එක්කලා IT කරලා software engineering යන්න තියෙන අවස්ථා අඩුයි. බැරි නැහැ ලංකාවේ government එකෙන් යන්න බෑ. يعني government university වලින් වාට software engineering කරන්න බෑ. commerce එක්ක හරි art එක්ක හරි IT කළොත්. හරි. يعني ICT කරොත් එහෙම. maths වලින් ICT කරලා හරි tech එක්ක ICT කරලා හරි ඔයාලට පුළුවන් යන්න. LIT ගොඩක් අමාරුයිද කියලා අහනවා. පුතේ ඔයාලා O level IT වලට A එකක් ගන්නවා නම් කිසි කතාවක් නැතුව වැඩිම මහන්සිත් නොවි මම මේ මහන්සි කරන ගාණෙන් විතරක් IT එකකට A එකක් ගන්න පුළුවන් නම් O level වල A level IT ඔයාලට චුට්ටක් අමාරුයි. හරි. එහෙම එකක් ගත්තේ නැත්නම් A level IT ගොඩක් අමාරුයි. අමාරුයි. ඉතින් A level කියන්නේ advanced level නේ. ඒ වුණාට පුතේ හරි දැන් එකම ටිකක් තියෙන්නේ හරියට කරගන්න ඕන නම් වැඩේ කිසිම ගේමක් නැතුව ඒකක් දාන්න පුළුවන්. දැන් මගේ ආව ගිය පාර මේ පාර රිසල්ට් ආපු කෙනෙක් එක පුතෙක් ආවා යා මැත්ස් කරලා තිබ්බේ. මෙතන නෑ නේ ආයගේ මල්ලි ලිව්වා විභාගේ මැත්ස් එක IT පුළුවන් පුතේ කෙමිස්ට්‍රි අයින් කරලා කරන්න ඕනේ. එතකොට එයා මේ IT එකක් තියෙනවා
අනිත් එකේ නම් බීද සීද තියෙන නමුත් IT යට සිලෙක්ට් වෙනවා IT ප්‍රෝග්‍රෑමින් සොෆ්ට්වෙයාර් ඉංජිනියර්ස් යන්න පුළුවන් එයාට ගේ පාර C එකක් තිබ්බේ يعني මගෙන් නෙමෙයි ප්‍රස් එක කළේ මට රිවිෂන් එකක් ආවේ C එකක් තිබ්බේ නමුත් පොඩි දේවල් ටිකයි කළේ ඒකක් ගත්තා අවුලක් නැහැ එහෙම අමාරු නැහැ හරියට අල්ලගත්තොත් කරන්න පුළුවන් ප්‍රිසිස් සයින් කරන්න බෑ පුතේ ප්‍රිසිස් සයින් කරන්නත් එපා මොකද කෙමිස්ට්‍රි එක තමයි මැච් වෙන්නේ ප්‍රිසිස් IT වලට ඕනේ ඒකේ තියෙන මෙකනිසම් සමහර ඒවා IT වලට ඕනේ හින්දා අනික ප්‍රිසිස් මැත්ස් එක් කළ යන හින්දා ටිකක් ලේසියිනේ මැත්ස් ප්‍රිසිස් IT කරන එක ලේසියි ඔක්කොගෙම ගණන් එක් කළ යන්න තියෙනවා ඒක අමාරු වෙන්නේ නැහැ ඒක තමයි මැච් වෙන්නේ කරන්න දක්ෂයින්ට ඒක හොඳයි හරි මෙහෙමයි ඕ ලෙවල් IT නැතුව A ලෙවල් IT කරන්න දෙන්නේ නැති තත්යකට යන්න හදනවා සමහරවිට ඔයාලට ඒක බලපාන්න පුළුවන් ටිකක් ඒ කියන්නේ එකට A ලෙවල් IT වලට මැච් වෙන්න ඕ ලෙවල් IT ප්‍රශ්න හිම වෙනස් කරන කතාවක් අපිට ගියේ පාර পেපර් ඩිස්කෂන් එකේදී කිව්වා ඒක තමයි අර ගියේ පාර পেපර් IT අමාරුලා තිබ්බේ දැන් ඔයාලට මම හිතන්නේ ගියේ පාර මේ ටර්ම් ටෙස්ට් එකේ পেපර්ස් වලින් වැඩිපුරම අමාරු IT එක විශේෂයෙන් ගෲප් සබ්ජෙක්ට් වලදී නම් අමාරුම IT পেපර් එක තමයි අපේ කාණ්ඩ තිබ්බේ වලින් ඒක A ලෙවල් ටාගට් කරලා කරන්නේ A ලෙවල් හුඟක් අය IT ඕලෙවල් ලේසු වුණාට තෝර ගන්නවා කියලා. හරි? ඒක ඉතින් සාධාරණ නෑ අර ඒ නමේ ගන්න අයට ඒකෙන් අසාධාරණයක් වෙනවා. මොකද ඕලෙවල් IT කරන්න හිතාගෙන නැතුව ඕලෙවල් IT කරන අයට පවුනේ. ඒක නිසා. නමුත් ඕලෙවල් IT සාපේක්ෂව ටිකක් අමාරුයි. ගැටලුවන්නේ කරන්න ගත්තොත් අපි උදව් කරනවා. හරි. දැන් කොහොමද අපි පද්ධති සංවර්ධන ආකෘති වලට එන්න ගිහිල්ලා පොඩ්ඩක් කතාව ගියා වෙන පැත්තකට. අපි ආයෙක පාර ජොයින් වෙමු කටුනුත් එන්න කමක් නැහැ. ඒක මම දිගටම කරන්නේ නමුත් වෙලා කතා කරමු. තියෙන ගැටලු අහන්නේ. අපි මේ කතා කරපු පියවර ටික පුතේ දැන් පේපර් එකෙත් තියෙනවනේ මෙතන. මෙන්න මේ පියවර 6 අනුගමනය කරන අනුපිළිවෙල. දැන් මේකේ තියෙන එකක් ඉවර වෙලා එකක් ඒක ඉවරලා එකක් ඒක ඉවරලා එකක් එහෙම එහෙම පිළිවෙලට ගිහින් තියෙනවා. මේ නම් වෙනස් වෙන්න පුළුවන්. මෙන්න මේක අනුගමනය කරන අනුපිළිවෙල. අපි කියනවා පද්ධති සංවර්ධන ආකෘතියක් එහෙම නැත්නම් මොඩල් එකක් කියලා සංවර්ධන ආකෘතියක් කියලා හරි සංවර්ධනය කිරීමේ ක්‍රමයක් කියලා කියනවා මෙහෙම ක්‍රම හතරක් අපිට කතා කරන්න තියෙනවා හරි සංවර්ධන ආකෘති හතරක් ඉගෙන ගන්න තියෙනවා ඒකේ ලොකු දේවල් නැහැ හැබැයි මට විනාඩි දෙකකදී කියලා දෙන්නත් පුළුවන්. ඒ පියවර SDLC වල පියවර 6 පිළිවෙලට යන්නේවට අපි කියනවා DLක් විදිහට එකට යනවා කියලා. මෙහෙම සංවර්ධනය කරන්නේ සාමාන්‍යයෙන් සරල මට්ටමේවා. නමුත් එකක් මගහැරුණොත් ඊට පස්සේ අනිත් ඒවා ආයිකේ අතපසු වීම දිගටම ඉස්සරහට යනවා. ඒක නිසා පද්ධතිය අසර්ථක වෙන්න අවදානමකුත් තියෙනවා. මෙහෙම අපි සංවර්ධනය කරන් යද්දි ටෙස්ටිං එක හරියට නොවුනොත් එහෙම ඊට පස්සේ ආයි ටෙස්ට් කරන්නේ නැති හින්දා ආයි ඒකට පියවර වලට එන්නේ නැහැ. කලින් පියවර වලට කවදාවත් ආයි එන්නේ නැහැ. ඒක දුර්වලතාවයක් කියලා ගණන් ගන්න. ඒක මේකේ විස්තර තව ටිකක් දාලා තිනවා. සර්පිල ආකෘතියේදී අපි කතා කරන්නේ මේ පියවර නැවත නැවත වට කීපයක් අනුගමනය වෙන විදිහට මේක ඉදිරියට ක්‍රියාත්මක කරන එකක් සර්පිලයක් විදිහට යනවා කියලා කියන්නේ පියවර 6. ඒකෙදී අරිට වඩා කල් යනවා. හැබැයි මේක මොකද එකම කීප වතාවක් කරද්දී නමුත් සාමාන්‍යයෙන් ඉහළ දෝෂ කියන්නේ දෝෂ අව මට්ටමකට හදා ගන්න මේක පුළුවන්කම තියෙනවා වියදමත් වැඩි අර ආකෘතියට වඩා පුනරාවර්තන වෘද්ධි ආකෘතිය කියන්නේ ඒ පියවර 6ම සුදුසු විදිහට අරගෙන ක්‍රියාත්මක කරන එක කැමති කැමති තැන් වලින් අරගෙන ක්‍රියාත්මක කරන එක තමයි මේ පුනරාවර්තන වෘද්ධි ගන්න ඕනේ ඒකෙදි කැමති විදිහට අධ්‍යයන තෝරාගෙන ක්‍රියාත්මක කරන්න පුළුවන්. මූලාධාර ආකෘතිය පොඩ්ඩක් වෙනස්. මූලාධාර ආකෘතිය කියන්නේ පියවර දැන් අපි හුඟක් වෙලාවට කලින් පද්ධතියක් පද්ධතියක් තිබ්බේ නැති අවස්ථාවලදී වගේ තමයි මේ මූලාධාර ආකෘතිය ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙන්නේ. එතනදී මූලාදර්ශ ආකෘතියේදී මේ මුලින් පියවර ටික අනුගමනය කරලා ඉස්සල්ලාම
මුලින්ම මේ ටික අනුගමනය කරලා පියවර 6ම ඉස්සල්ලා අනුගමනය කරලා පළවෙනි පියවර විදිහට ඒකෙන් නිරීක්ෂණ ලබා ගන්නවා දැන් එකක් හදනවා ඉස්සල්ලාම ආදර්ශයක් අදහස් අරගෙන හදනවා හදලා ඒක භාවිතා කරලා ඒක පිහිටුවල ඒක භාවිතා කරලා ඒක නඩත්තු කරන්න යන්නේ ඒක 6 වෙනි අදියරට යන්නේ ඒක භාවිතා කරලා මේකෙන් ආයත් නිරීක්ෂණය කරලා ඊට පස්සේ පද්ධතියක් හදාගෙන යනවා अदाल पद्धति हदन मेक मतनेकर पुलवा एक वेडिपुर प्रश्न हाण एक मूलाधर्श आकृति अभी आदर्श आकृति खदागने एक रिक्वायरमेंट्स अरगने पास फोटो टाइपिंग डिजाइन कर ले अरगने एक डेवलप कर टेस्ट कर लास्ट दिगट मेंटेन कर आदर्श पटांगरा मेके पद्धति संवर्धन पाठम इवर विन एके तो अभी ठीक है दोस्त अलग पार्ट में कटे आने पुलु अम्मा महिता ने अभी होंडा ही बहुमाध्य पार्ट में कथा करूं एके प्रैक्टिकल टिकट दिए ने दें वाला डर तीन गैटलो टिकट किया ने अभी कथ कर ला गैटलो टिकट उठ कथा कर ला तो कोटस से नवात्तम मुहिमुनो ऐतिहक्मा लिंक क्वालिटी मैं ग्रूप टिकट दाने लिंक ग्रूप टिकट दाना पर्ण गल तीनवाट पास मेक मगर सैट हरी वाला कलीम पारक रिजिस्टर उन्ना ऑनलाइन कील तीयदी शिल्प डॉट एल के दाल तीन सी आई एल पी ए डॉट एल के लॉगिन बटन तीयन एक मैं वीडियो स्टिक मम एक कर लाता मित्र मई अकाउंट के लॉगिन फॉर्म का खंब वे मित्र साइन अप इक साइन अप डिटेल साइन अप उडिंग पासवर्ड ह्यूमन ह्यूमन के लिए जावा स्क्रिप्ट मेसेज का खाव मोहितने लाइक इट पास लगी दाने मंगल सैन कर ग्रूप लगी पास मंगल मेबर्स ग्रूप मंगल की मे अदालेन लेसन टीका हालातीनो सॉफ्टवेयर इंजीनियरिंग वाला सॉफ्टवेयर डेवलपर नेटवर्क इंजीनियरिंग सिस्टम इंजीनियरिंग वगैरह तीनों ने दिखे लो ओ मैं सॉफ्टवेयर नेटवर्किंग पार्ट का नाम पुते वेनम में आना वा नेटवर्क पे तो गया हम अभी तो तब गोड़ा किस तरह टे आनु पुलवांग एक हार्डवेयर तक के आन कोटा सकने टिका कम्युनिकेशन पार्ट का एक 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 वेनम सेक्टर का एक ही होंदे आनु पुलवांग මේ තීර තීර ඔක්කොම හොඳයි මේ වගේ හොඳ මොනවද කියලා අහලා තියෙනවා software engineering හොඳයි software developer කියන්නේ ඒ දෙක හුඟක් දුරට සමානයි මෙතනදර developer කියන්නේ administrative පැත්තට චුට්ටක් යනවා එයා system design කරන්න ඕන developer වෙද්දී network engineering ටත් ඔන්න හොඳ job තියෙන රැකියාවක් ඉස්සරහදී සමහර චුට්ටක් මහන්සි වෙන්න ඕන software වගේ අර white collar job එකක් නොවෙන්න පුළුවන් network administrator කියන එක नेटवर्क इंजीनियर सह नेटवर्क एडमिनिस्ट्रेटर के देखा यार फील्ड की सॉफ्टवेयर इंजीनियर तड़क रेके सिस्टम इंजीनियरिंग की सिस्टम तो पद्धति इंजीनियर अर्थ अलते एम्बेडेड सिस्टम सह एम्बेडेड सिस्टम
රොබොටික්ස් යනේම නැත්නම් මෙකට්‍රොනික්ස් කියලා කියන සිස්ටම් වල පැත්තට යන්න පුළුවන් නම් ඕනේ දැන් දෙයන ට්‍රෙන්ඩ් එක තමයි මේ පැත්ත. බිග් ඩේටා ඔය දැන් මේ මෙයා මේ පින්චක් කරලා තියෙන සුන්දර් එයා කරලා තියෙන බිග් ඩේටා පාර්ට් එක. ඉතින් බිග් ඩේටා හොඳටම යන්න පුළුවන් නම් ඕනේ එකත් හොඳයි. එහෙම නැත්නම් අර මෙකට්‍රොනික්ස් පැත්ත ඩෙවලොප් කරගන්න උත්සාහ කරන්න එකත් හොඳයි. අනිවාර්යෙන් ඒ පැති වලින් එකකට ගියොත් රස්සාවක් නැති වෙන්නෙම නැහැ. LMS එකේ මම පුතේ ගොඩක් ඒවා කම්ප්ලීට් කරලා තියෙනවා. තව කීපයක් තියෙනවා. ගොඩක් ඒවා කියන්නේ සාමාන්‍ය පාඩම් කීපයක් දාලා තියෙනවා. අපි බලමු පොයින්ට්ස්. පොයින්ට්ස් දාන්නේ ඔයාලගේ මේ attendance වලට එහෙම පොයින්ට් ටිකක් වැටෙනවා. ඒක මම පැහැදිලි කරන්නම් කරගෙන යද්දී. software engineer කෙනෙක් වෙන්න ඔක්කොම programming නෑ programming languages ඔක්කොම ඉගෙන ගන්න නෑ software engineers ලා. තමන් කැමති එකක් විතරක් ඉගෙන ගන්නවා. python වෙන්න පුළුවන්, java වෙන්න පුළුවන්. එකයි ඉගෙන ගන්න හුඟක් වෙලාවට languages තුනක් විතර ඉගෙන ගන්නවා ඉතින් කාලයක් යද්දී. ඊට අමතරව පුතේ database ඉගෙන ගන්න ඕනේ. concept programming idea තියෙන්න ඕන හොඳ creative විදිහට හිටලා හදන්න එකලස් කරන්න දැන් කොටස් එකලස් කරලා යමක් හදන්න කියන අදහස ඒක තියෙන්න ඕනේ. මල්ලික නම් පයිතන් තමයි ගත්තොත් ඔන්න ඒක ඇවිල්ලා උනන්දු කිරීමක් ඈ අතාරින්න එපා මල්ලික. අපි මේ හරි තව මොන හරි තියෙනවා නම් අහන්න. ඊළඟ දවසේ මේ අදාළ කරන මුදුකාංග ටික මම ආයි මතක් කරලා ඉන්නම්. කලින් දවස්සක් කියලා තියෙනවා මේ මුදුකාංග කීපයක් ස්ථාපිත කරගෙන ලෑස්තිමු බහුමාධ්‍ය පාඩම කරන්නේ. මේ බැලුවි පද්ධති පාඩමේ ප්‍රශ්නේ මේ බහුවර්ණ ප්‍රශ්නයක් හොයාගන්න බැලුවි මේ මේ 2018 පේපර් එකෙම මම එකක් දීලා තිනවා. පද්ධති සංවර්ධන ජීවන චක්‍රයට අදාළව දියැලි ආකෘතිය සම්බන්ධයෙන් පහත සඳහන් කවර වගන්තියක් සත්‍ය වන්නේද? අම ගොඩාක් විස්තර කළේ නැහනේ. දියැලි ආකෘති ටික ගොඩ විස්තර කළේ නැහැ මම. බලමු කවුද මේකට හරියට උත්තරේ දෙන්නේ කියලා. 30 වෙනි ප්‍රශ්නේ උත්තරේ වන්න බාන්න චැට් කරලා. මම ෆොටුව මාරු කරා දැන් ටිකක් බෑග්ග්‍රවුන්ඩ් එකට ළඟ හිඳ ඒක ෂැඩෝ යනවානේ. අර ෆොටුවේ ඉඳන් ඉඳලා කොහොමරි බෙල්ලත් හිටිනවා වගේ දැන් පුනරාවර්ති ආතති පීඩා අපේ දින ලෙඩ ටිකක් හරි ඔන්න ඔයාලට හොඳයි මතක තියාගන්න මේ පාර විභාගෙදී අහන්නත් පුළුවා වැඩිපුර ගැටලු මේ IT එක්කලා තියෙන ගේපර ටික කාලා තිබ්බා. මෙද හතක් අතක් තියෙනවා. හරි. මොකද්ද මේක කියන්නේ? ජීවන චක්‍රයට අදාළව දියැලි ආකෘතිය සම්බන්ධයෙන් පහත වගන්ති කවරක්? තුන්වෙනි උත්තරේ කියලා කියන්නේ දෙනවා බලමු. ඒ කියන්නේ ABC තුනෙන් ගොඩක් තියෙනවා. ඒ පමණි කියලා ඒවල තියෙන්නේ. ඔව්. ඊළඟ අදියර කාර්ය ආරම්භ වුණට පෙර වත්මන් අවදී කාර්ය සම්පූර්ණ කරන්න ඕනේ. හරි. එකක් ඉවර කළා. දැන් දියැලලා කුට්ටෙන්නේ නැහැ කවුද? කල කරපු ඉවර කළා තමයි ගාවට. ඒක හරි. මෙම ආකෘති පද්ධතියක් මූලික සරල පද්ධතියක් ලෙස පටන්ගෙන පසුව පුනරාකරණ වොදි රටාවක් තුළ සවිස්තරව මේ 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 B ගැලපෙන්නේ පුතේ මූලාදර්ශ ආකෘතියට. ආ මූලාදර්ශ එකක් විස්තර කරන්න කිව්වොත් මේ B හරි. මොකද මූලාදර්ශයක මුලින් සරල පද්ධති සංවර්ධනයක් විදියට පටන් අරන් ඊට පස්සේ අර පරණ කැමැති ඕන එකකට යන්න පුළුවන්. දියැලි ආකෘතියකට පුනරාවර්තන වූ විදිරටාවකට ඒ වගේ කැමැති ක්‍රමයකට යන්න පුළුවන් B එක. ඒ කියන්නේ ඒක හුඟක් වෙලාවට ගැලපෙන්නේ මූලාදර්ශ ආකෘතියකට. පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ මුල් අදියරවලදී කොහොමද දකින්නේ? හදලා ඉවර වෙන්නේ අන්තිමටනේ. බාරකරුවන් කියන්නේ මේක අන්තිමට ගන්න කට්ටිය.
බාරකරුවන්ට පද්ධතිය දෙකගතේ කියන්නේ ජීවන චක්‍රයේ මුල් අදියරවලදී මුල් කියන්නේ අර ගස්වල මුල් යට තියෙන හින්දා යටම තියෙනවා මුල් කියලා ගත්තොත් දන්නේ මේකේ මුල් කියන්නේ අර කලින් තියෙන පෙර අදියරවලදී කියන එක. ඒ අදියරවලදී කොහොමද දකින්න බෑ අවසාන අදියරයේදී නම් දකින්න පුළුවන්. පටලව ගත්තොත් දන්නේ නෑ ඉතරේ. මොකද තුන කියලා කීප දෙනෙක් කියලා තිබ්බා. C කියන එකත් තව කවුරු කෙනෙක් කියලා තිබ්බා. මුල් අදියර කිව්වහම යට තියෙනවා කියලා හිතුවොත් නම් ඔන්න උත්තරේ හරි. එවට මුල් අදියර කියලා කියන්නේ කලින් අදියර කියන අදහස. ඒක නිසා ඒ උත්තරේ ගන්න බෑ අපිට. ඒ පමණි ගන්න වෙන්නේ උත්තරේට. ඒ පමණි. තව එකක් දීලා තියෙනවා ඉජාතිය ප්‍රශ්නයක් එකේ. ඒසිට ඩී පීසිට එස් මේ බානු හරි ලේසියනේ මේවා දැන් බහුවන් ප්‍රශ්න මේ වගේම තමයි රචනා ප්‍රශ්න බෝල බෝල ඇතුලේ ඉංග්‍රීසි අකුරු ලියන්න විතරයි තියෙන්නේ මෙන්න මෙහෙම මේක නම් ටිකක් මොංගල් වෙනවා මේ යට තියෙන එක දැක්කා ඍජු පිටු වීම මේකට උත්තරයක් කොහොම බලන්න ඍජු පිටු වීම කොහෙද යන්නේ ආයතනයෙන් තෝරා ගන්න නාපාදිත ස්ථාන තෝරා ගන්නාලද පිරිසකලට දෙනවා නම් නියම එකක් වෙන්නේ නැති නේද අධීරම දෙය කියන්න තමයි බලමුකෝ අපි තව තියෙනවා නාපාදිතයක් ස්ථාපනය කර පියවර කිහිපයක් ඒ ක්‍රියාත්මක අනේ පියවර කිහිපයකින් මේ ක්‍රියාත්මක කරනවා පියවර කිහිපයක් යනවලු පුතේ ඒ කියන්නේ අධීර කිහිපයක් යනවා කියන එක. එහෙනම් කිව් වලට තමයි අධීර යන්න වෙන්නේ. අධීර නැත්නම් අවදිය අවදි ගන්න වෙන්නේ. උත්තරේ අපි බලමු. නේද එක්කෙනෙක් කියවල තියෙනවා. දෙන්නෙක් කියවල තියෙනවා උත්තර. නාපද්ධති ස්ථාපිත කළ සැනින්මේ ක්‍රියාත්මක වීමට ඉඩ හරියි. අතිජාන පද්ධති එක්මනින් නවතුණු ළඟයි. කියන්නේ කලින් පද්ධති තිබ්බනම් වචන වලට බය වෙන්න එපා. කලින් මොන හරි පද්ධති තිබ්බනම් ඒවා ඉක්මනින්ම නවත්තනවා. එහෙනම් R8 ගැලපෙන්නේ ඍජු පිටු වීම. R8A තියෙන උත්තර දිනවා තුනක්. අම්මෝ. ඒ කියන්නේ A විතරයි අතාරින්න පුළුවන්. R එක සුවර්ණේ. යම් කාල පරාසයකදී පෙරණිහා නව පද්ධති යන දෙකම එකට ක්‍රියාත්මක කරනවා. ආටික කාලයක් ඒ දෙකම එකට යනවා. B ඔව් සමාන්තරනේ S B ට S ආ තව දෙකක් තියෙනවා. ඒතකොට 3 හරි 4 හරි වෙන්න ඕනේ. R A ට R B ට S තියෙනවලු. ඊට පස්සේ අනිත් ඒවා හොයමු දැන්. අමාරු නම් මට නැති හොයාගන්න පුළුවන් එකපාරව. පියවර කිහිපයකින් ඉදිරියට ක්‍රියාත්මක කරනවා. Pace D ඒ කියන්නේ D ට Q එහෙනම් C ට P හරි. අංක 3 උත්තරේ 3. ඔව්. උත්තරේ 3 නේද? ඒක නෙමෙයි 3 තමයි. ඔන්න දැන් කීපයක් අපි කළා. ඉතින් ඇත්තටම papers කීපයක් කළාම තමයි පුතේ කොච්චර පාඩම් කරත් බෑ මේක මේ පැටලිලා ලෙහිලා එන්නේ. පැටලිච්ච ලෙහිලා එන්නේ. කොච්චර කතා කරත් මදි. අපි papers කරන්න ගත්තාට පස්සේ ඔයාලගේ හුඟක් ගැටලු විසඳෙයි අමතකේව මතක් වෙයි. අපි ඉවරවෙත් අපි පාඩම discuss කර කර කරමු. එහෙමනම් අදට ඇති. නවත්තන්න කලින් විනාඩි 20ක් විතර දෙන හරි කමක් නැහැ ඒත් මම නවත්තනවා ඊට කලින් මම අර සොෆ්ට්වෙයාර් ටික මතක් කරලා ඉන්නවා එක සොෆ්ට්වෙයාර් එකක් තමයි GIMP කියලා කියන්නේ දැන් ඉන්ටර්නෙට් තියෙන හින්දා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් නේ GIMP GIMP දැන් තමත් දාගෙන ඇති ෆොටෝෂොප් උනත් කමක් නැහැ නමුත් දැන් අපේ සිලබස් එකේ GIMP දීලා තියෙන්නේ ඩවුන්ලෝඩ් GIMP කියලා හොයලා GIMP එක ඩවුන්ලෝඩ් කරගන්න. ඒකේ දැන් යන්නේ 2.10 වර්ෂන් එක යන්නේ. අවුරුදු 25 දැන් මේක හදලා. Photoshop වලට වගේම වයසයි. මේක ෆ්‍රී එකක්. එක එක තැන් වලින් හොරකම් කරපුවා ඩවුන්ලෝඩ් කරන්න ඕනේ. ඔරිජිනල් එකම ඩවුන්ලෝඩ් කරගෙන දැම්මා ඒකේ. මේ තියෙන GIMP වලින් හදාපු ආට් එකක් කියලා තමයි කියන්නේ. අපි ඉන්ක්ස්කේප් පාවිච්චි කරන්නේ නැහැ මම නම් පාවිච්චි කරනවා අපේ සිලබස් එකේ නැහැ මේක මේ වෙක්ටර් වර්ගයේ
ඉමේජස් එඩිට් කරන්න පාවිච්චි කරන්න ඔයාලා කොරල් ඩ්‍රෝ අහලා තියෙනවනම් අන්නේ කොරල් ඩ්‍රෝ වගේ ඒවට මෙහෙමයි ගිම්පොලින් ප්‍රශ්න අහනවද කියලා අහනවා ගිම්පොලින් කියලා ප්‍රශ්න අහන්නේ හැබැයි මෙන්න මේ වගේ ප්‍රශ්න අහනවා දැන් මේ පේපර් එකේ මේ තියෙන්නේ ඒකෙම උට ගියාම හම්බුණා චුට්ටයි ගියේ මේක කියනවා මේ දකුණෙන් පෙන්න ඇති රූපයේ වර්ණක චිත්‍ර සංස්කාරක මොදුකාංගයක් ඒ කියන්නේ මේ જાතික භාවිතා කොට කහ පෙහෙට හැරවීම සඳහා භාවිතා කළ හැකිද මොකද්ද භාවිතා කරන්න පුළුවන් කියලා මේක නම් ඔයාලා දන්නවා පේන්ට් වලක් තියෙන ආරයිට් පේන්ට් බකට් එක නේද පීල් බකට් එක එතකොට ඒ වගේ ඒක නිසා ගිම්ද ෆොටෝෂොප්ද කියලා නිශ්චිතව කියන්න බෑ නමුත් ඉතින් ඒ වගේ ඒවල ටිකක් අහනවා මගේ දැන රචනායකෙක් තිබ්බ වෙන්නේ ඇති චොට්ට අනේ තේ ඒ වරුදු නෑ වගේ නෑ ඒ වරුදු නම් අහලා නෑ තව ඇති ඔය ගණන් හදපු ටිකක් නම් ඉතින් මෙහෙම ඒවා ටිකක් අහන්නේ අපි ඒක නිසා ගොඩ කරන්න ඕනේ නමුත් මම ඔය සොෆ්ට්වෙයාර් චූට්ටක් කියලා දෙන්නම් ටිකක් කියලා දෙන්නම් ගේම් ඕපන් වෙන්නේ නැහැ බලන්න පොඩ්ඩක් ආයි අප්ඩේට් එකක් හොයලා එහෙමද කියලා සමහර විට හරියට ඉන්ස්ටෝල් නොවිලි වෙන්නත් පුළුවන් තව පාරක් ඉන්ස්ටෝල් කරලා බැලුවොත් හරියන්නත් ඉඩ තියෙනවා ඊට පස්සේ අනිත් සොෆ්ට්වෙයාර් එක තමයි පුතේ මේ ඔඩැසිටි කියන එක මේවා දවස දවස කරන්නේ ඈ කියන්නේ මේ ගොඩක් ඕනේ වනේ මේ හරි මට කාවින්දු ඔයා පොඩ්ඩක් ආවි පස්සේ මේ මැසේජ් කරන්න මම ඔයාලට ප්‍රයිවට් ඉන්ස්ට්‍රක්ෂන් දෙන්නම් අවුලක් තියෙනවා නම් අපි බලමු ඉන්ස්ටෝල් කරාට හරියන්නේ නැත්තේ ඇයි කියලා ඔඩැසිටි එකත් try කරලා බලන්න මේක ඔඩියෝ එඩිට් කරන එකක් අපි මේකෙත් පොඩි පොඩි දේවල් ටිකක් කරලා බලමු ටූල්ස් ටික දැනගන්න විතරක් සහ ඒක වෙන්නේ මොනවද කියලා දැනගන්න මේකෙනුත් ප්‍රශ්න අහලා තිබ්බා ඒවට ටික චුට්ටක් ටාගට් වෙන විදිහට මම කතා කරන්නම් මම ගිසති ක්ලාස් එකේ රෙකෝඩින් දාලා නැහැ නේද හරි හරි ඒක දාන්න ඊළඟට ඔය දෙක තමයි විශේෂයෙන් අනික වෙක්ටෝරියන් ගිටෝ Victorian Ghetto කියන එක ඒක එක එක තැන් වලින් ඩවුන්ලෝඩ් කරන්න තියෙයි මෙන්න මේ වගේ සිම්බල් එකක් තියෙන්නේ Ghetto එකේ ඔව් මම Audacity එක දුන්නා නේද කලින් Audacity කලින් Audacity එක කිව්වා ඊළඟට Ghetto Ghetto Audacity ඔව් මම හදන්නේ software engineers ලා තමයි. මේ open source ඒවා හැම හදන්නේ organization වලින් engineers ලා ගොඩක් එකතු වෙලා එක එක රටවල් වල හැමෝම develop කරනවා. ඒක නේ ඔය free දෙන්නේ. අයිතික එක company එකක් කියලා නෑ. සංවිධානයක් තියෙනවා. ඊට පස්සේ ඔය තුන තමයි අනික පුතේ ඔයාලගේ කොහොමද තියෙන මේ Windows 10 වල දිනම් තියෙන මේ වීඩියෝ එඩිට් එකක් තියෙනවා නිකන් ස්ටාර්ට් එකට ගිහිල්ලා සර්ච් කරාම හම්බ වෙනවා මම පින්නුවට ආවේ නෑ මේක මලක නිකන් ස්ක්‍රීන් එකේ වල සර්ච් කරාම ගිහිල්ලා වීඩියෝ එඩිටර් කියලා වීඩියෝ කියලා සර්ච් කරාම වීඩියෝ එඩිට් එකක් හම්බ වෙන්නේ ඒක තමයි ඊට පස්සේ තියෙන්නේ මේ එක නම් Windows 10 තියෙන අයට නම් නොමිලේම හම්බෙලා තියෙනවා Windows 7 වලට කලින් එකක් තිබ්බා වගේ මතකයක් තියෙනවා මෙන්න මේක ෆොටෝස් එකකින් තමයි ඕපන් වෙන්නේ ඒක නම් ලේසි මේක ලේසිනේ මේකෙන් කරලා තිනවා ඒකත් චුට්ටක් බලගන්න ඒක ගොඩක් කියලා දෙන්න ඕනේ නේ ඒක ටික ඉතින් මේ software වලින් අපිට තුනක් විතර කතා කරගේ මුල තීරටිකුත් තියෙනවනේ. ඒක නිසා පළවෙනි දවසේ දෙකක් විතර වගේ එකක් විතර වගේ කතා වෙන්නේ. දෙවෙනි දවසේ දෙකක් තුනක් ඉවර කරලා ඉක්මනින් ඉවර කරන්න පුළුවන්. ගොඩාක් වද වෙන්න ඕනේ නැහැ. බැයි නම් download කරන්න බලන් හිටියත් ඇති. පුළුවන් නම් විතරක් download කරගන්න. Right. තව මොනවා හරි ප්‍රශ්න තියෙනවද?
එහෙනම් අද නවත්තුමු. අද මට හොඳ දවසක් සෙට් වුණේ. අද